අයිබෝවන් දෙරණ 360 සතියේ සමාජ කටගැස්ම පසුගිය 12 වෙනි බ්‍රහස්පතින්දා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ලෙස පළවෙන්නේ ගෝඨා අත්අඩංගුවට ගන්න පරීක්ෂණ කඩිනම් කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා මංගිවිද. අයිබෝවන් මෙත්. අයිබෝවන් සර්. ඔබතුමා අති ගැස්මකද ඉන්නේ අත්අඩංගුවට ගනී කියලා මොකක් හරි බයක් තැතිගැන්මක් වගේ දෙයක් තියෙනවද? නෑ, එහෙම තැතිගැන්මක් නැහැ. මොකද මගේ අතින් කිසිම වැරදක් වෙලා තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මගේ රාජකාරි කාලය තුළ මේ කාලය තුළ මම හිතන්නේ මුළු ලංකාවම දන්නවා, ජනතාවම දන්නවා මට ලබා දීපු වගකීම්. ඒ ආකාරයෙන්ම 100%ක තරමින් මම ඉෂ්ට කළ තිබෙනවා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ හෝ වේවා, නාගරික සංවර්ධන කටයුත්ත සඳහා වේවා, ලැබුණු වගකීම් රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් ඉසාමත් උසස් අන්දමින් අවංක ලෙස මම ඉටු කළ තිබෙනවා. ඉතින් මගේ මට නිර්භයව කියන්න පුළුවන් මගේ යටතේ තිබුණු අමාත්‍යාංශය තුළ තිබුණු සේවාවන් විනිවිද පෙනෙන භාවෙන් ඉතා අවංක ලෙස මම ඉටු කල්ල තියෙනත් කියලා. ඉතින් මේ කිසිම අවස්ථාවක්ම සෑම අවස්ථාගෙදීම සත්භාවයෙන් ක්‍රියාකරා කල්ල තියෙන අතර කිසිම වංචාවක් එහෙම නැත්තං හොරමරකමක් සිද්ධ කළ නැහැ. ඒ නිසා මට එහෙම කිසිබියක් ඇතිවෙන්නට දෙයක් නෑ. නමුත් ඒ සම්බන්ධවෙන් සාධාරණ අයුරින් පරීක්ෂණ කරනවා නම් ඕන එක්කෙනෙක් ඕන දෙයකට පරීක්ෂණ පවත්වන්නට පුළුවන්. ඉතින් ඒක සාධාරණ වෙන්නට ඕන. දැන් මට හැඟී යන ආකාරයට මේ කෙරෙන්නේ මාව ඉලක්ක කරගෙන මේ කරන මාව මේ මගේ හොඳ නාමය මං කරපු ක්‍රියාකාරකම් මේවා අවතක්සේරු කළ එහෙම නැත්තං ජනතාව අතරට මගේ තිබෙන හොඳ නාමය පිළිබඳ වැරදි මතයක් ගෙනියන්නට ඕනකමින්ම ඉලක්ක කරගෙන මේවා කරන බවක් තමයි මට පෙනියන්නේ. ඒක අසාධාරණයි. ඔව්, දැන් හිටපු ලේකම්තුමනේ යම් කිසි හේකින් ඔබතුමාව අත්අඩංගුවට ගත්තොත් සිරගත ජීවිතයක් සඳහා ඔබතුමා සූදානම්. දැන් අත්අඩංගුවට ගත්තොත් එහෙම සිරගත ජීවිතයක් සඳහා ඉන්නට පුළුවන්. ඒ වගේම තමයි මම මේ රටේ තිබුණු අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදයට නායකත්වයක නැති කිරීමට නායකත්වයක් දෙන අවස්ථාවේදී මම දැනගෙන හිටියා මට තිබුණු තර්ජන මගේ ජීවිතය හානි කරන්නට LTT සංවිධානය බෝම්බකාරයෙක් ගෙනල්ලා බෝම්බ පුපුරෙව්වා. ඉතින් ඒ තර්ජනය තිබුණු බව මම දන්නවා. තාමත් තියෙනවද ඒ තර්ජන? ඒ තර්ජනය මම හිතන්නේ මගේ ජීවිතයේ තියෙනකම් මේ තර්ජනය තියෙයි. මොකද අපි කවුරුත් දන්නවා මේ දැනට ඩයස්පෝරාව ගැන ලෝකයේ තියෙන දෙමළ ඩයස්පෝරාව ගැන යන මේ දේවල් දිහා බැලුවම ඒගොල්ලෝ සෑම විටම ඉලක්ක කරගෙන තියෙන්නේ මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් මාවත්. ඒ හැම තැනකම දැක්කින්නේ එකනේ. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා මේ අයගේ මේ ඉලක්ක කර ගැනීම කවදාක්වත් නතර වෙන්නේ නැති බව. ඉතින් මේකට විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ හිටපු ත්‍රස්තවාදීන් අපි පුනරුත්ථාපනය කළත් ඒ අය කොපමණ දුරට සම්පූර්ණයෙන්ම ඒ අය තුළ තිබෙන මේ අදහස් ඉවත් වුණාද කියන එක ගැන අපිට සෑම විටම සැකයක් තිබෙනවා. අපිට කියන්න බෑ මේගොල්ලෝ 100%ක්ම ඩී රැඩිකලයිස් මේ
වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේම අපි දැක්කා පහුගිය අවුරුදු අසර පහ තුලම නැවතත් LTT සංවිධානය වෙන්නට උත්සාහ දරපු හැටි. අපි දැක්කා ඒ අය විවිධ ඉලක්ක ගන්නට සූදානම් වෙච්ච හැටි. ඉතින් ඒ අපිට මේ කාලය තුලදී බුද්ධාංශ වලින් දැන්නුවේ මේ තර්ජනය තවමත් අපිට තියෙනවා කියලා. දැන් මේ හිටපු ලේකම්තුමනේ දැන් ඔය අත්අඩංගුවට ගන්නවා නම් ගන්නේ රටේ ඒකීයභාවය පිළිබඳව ස්වෛරීත්වය පිළිබඳව ඔබතුමා කරපු සටන නිසා වෙන්නේ නොවේ. වෙනත් වචන කිහිපයක් මේ දිනවල දේශපාලන වේදිකාවේ පුනරුච්චාරණය වෙනවා. විශේෂයෙන්ම රක්නා ලංකා සමාගම, ඒ වගේම ඇවන්ගාඩ් සමාගම පාවෙන අවි ගබඩාවක් පිළිබඳව. ඔබතුමා නිල ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් කෙනා. ඔබතුමා මොකටද මේ තවත් සන්නද්ධ කල්ලි කණ්ඩායම් බිහි කරන්නට ඒව පසුපසින්නේ? ඇයි ඒවලට රුකුල් දෙන්නේ? ඇයි ඒවලට මූලිකත්වය දෙන්නේ? ඒ නිසා නේද මේ වගේ තර්ජනයක් අත්අඩංගුවට ගැනීමේ තර්ජනයක් අද ඔබතුමාට මතුවෙන්නේ? නෑ, මං හිතන්නේ ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම වැරදි. මම එහෙම කල්ලි වලට නායකත්වය දීලා නැහැ. දැන් මම දන්නේ මේ ඔබ මොකද්ද මේ සංක කල්ලි වලට නායකත්වය දුන්නා කියන්නේ. දැන් මෙතන මූලික වශයෙන් දැන් මට සමාවෙන්න මේ ලේකම්තුමනේ, දැන් රක්නා ලංකා කියන්නේ ත්‍රිවිධ හමුදාවේ කොටසක්වත් ත්‍රිවිධ හමුදාවේ අංගයක්වත් නොවේ. නමුත් ඔවුන් සන්නද්ධ කණ්ඩායම. ඔවුන්ගේ අතේ අවි ආයුධ තිබෙනවා. ඒ විදිහටයි ඔබට විරුද්ධවාදීන් චෝදනා කරන්න. නෑ, රක්නා ලංකා ආරක්ෂක සමාගම කියන්නේ 2006 දෙසැම්බර් 13 වෙනිදා අමාත්‍ය මණ්ඩලය විසින් මේ අනුමත කරපු කැබිනට් අනුමැතිය ලැබුණා. අනුමැතිය ලැබුව සමාගමක්. මොකද්ද මේ සමාගම? මේක ආරක්ෂක සේවාවන් සපයන්නට යොදාගත්ත සමාගමක්. කවුද මේක අධ්‍යක්ෂක මණ්ඩලයක්කින් පාලනය වන සමාගමක්. එතකොට මේගොල්ලන්ගේ මූලික මෙහි සේවයට බඳවාගන්නේ කවුද? විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සේවය කළා විශ්‍රාම ගත්ත උදවිය, එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාවේ සේවය කළා අඩු කාලයක් තුලදී පිටතට ගිය අය. මෙයාට තමයි මේකෙන් රැකියාව. මොනවද මේකෙන් කරන කාර්ය? මේකෙන් ඕනෑම කෙනෙකුට විවිධ ආයතන, රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වේවා ආයතනවලට ආරක්ෂාව සැපයීම. ඉතින් මේ ආරක්ෂාව සපයන්න ආරක්ෂක සමාගම් මේ රටේ ඕන තරම් තියෙනවා. ඒ සමාගම් මම හිතන්නේ 1000කට විතර කිට්ටු වෙන්න මේ ආරක්ෂක සමාගම් තිබෙනවා. ඉතින් මේ ආරක්ෂක සමාගම් ශ්‍රී ලංකා සමාජ මේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍ය ආයතන විධිමත් කිරීමේ පනත යටින් පාලනය කරලා තිබෙනවා. ඒතොර මේක කියුවොත් එහෙනම් පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍ය ආයතන ව්‍යාපාර කරගෙන යාම විධිමත් කිරීම හා පාලනය කිරීම සඳහා ඒ සම්බන්ධව ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස පනතක් ගෙනල්ලා තියෙනවා මේ 1998 පාර්ලිමේන්තුවේ. ඉතින් මේ පාර්ලිමේන්තුවෙන් මේව පනතක් ගෙනල්ලා තියෙන්නේ ඒ තිබෙන මේ වගේ ආරක්ෂාව සැපයීමට සමාගම් ඇතිකිරීම නීත්‍යානුකූල නිසා. එතකොට ඒවා මේ පනත යටතේ පාලනය වෙනවා. මේ පනත යටතේ සහ ඒ පනත යටතේ අනුව නිකුත් කරලා තිබෙන මේ රෙගුලාසිය අනුව. ඉතින් ඒ වගේම පාලනය වන සමාගමක් තමයි මේ රක්නා ලංකා ආරක්ෂක සමාගම. ඔබතුමාම කියනවා දහසක් විතර තියෙනමයි කියලා ඔය වගේ සමාගම්. මොකටද 1001 වෙනි එක නිර්මාණය කරන්නේ? නෑ, ඒකට හේතුව මූලික වශයෙන්ම මට ඕන වෙලා තිබුණේ, අපිට ඕන වෙලා තිබුණේ මේ විශ්‍රාම යන, එහෙම නැත්නම් අඩු වයසින් යන, දැන් අපි විශ්‍රාම ගියත් ඒ අය සාමාන්‍යයෙන් තවදුරටත් සේවය කරන්න පුළුවන් අය. දැන් මේ අයට
බොහෝ වෙලාවට මේ අය ගියේ මේ විවිධ ආරක්ෂක පෞද්ගලික ආරක්ෂක මේ සමාගම් වලට බැඳෙන්න. නමුත් අපි දැක්ක මේවයින් විවිධ අඩුපාඩුකම් තිබෙනවා. සමහර අයගේ හරි වැටුප් ගෙවන්නේ නැහැ. ඒ වගේම සමහර අයගින් මීට වඩා හොඳ සේවයක් කරන්නට හැකියාව තිබෙනවා. ඉතින් මෙන්න මේ නිසා විශේෂයෙන්ම මේ අයගේ තුල අභිමානයක් ඇතිව හොඳ සේවාවක් අපිට රාජ්‍ය විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වලට දෙන්න පුළුවන් නිසා තමයි මේක පටන් ගත්තේ. ඒක ඔප්පු වුණා. මොකද සෑම අමාත්‍යාංශකින්ම රක්නාලංකා ආරක්ෂක සමාගමේ අය තමයි ඔවුන් ඉල්ලන්නට පටන් ගත්තේ සේවාවන් සඳහා. මට මතකයි විශ්වවිද්‍යාලය සඳහා අපි ආරක්ෂක මේ බටයින් යෙදෙව්වා. දැන් තවත් එකක් වුණා, මේ විශ්වවිද්‍යාලවල මට මතකයි එක අවස්ථාවකදී මිලියන 35ක පමණ හිඟ මුදලක් තිබුණා. දැන් මේ වගේ සේවාවක් පෞද්ගලික අංශයට කරන්නට පුළුවන් කමක් නැහැ මිලියන 35ක හිඟ මුදලක් සහිතව. නමුත් මෙයා රජයේම ආයතනයක් නිසා අපිට පුළුවන් වුණා මේ කාර්යය හොඳින් කරගෙන යන්නට. ඉතින් මෙතන මූලික වුණේ වඩාත් සුදුසු හොඳ සේවාවක් ලබා දීමත්, ඒ වගේම එහි සේවය කරන මේ විශ්‍රාම සෙබලුන්ට හොඳ පඩියක් ලබා දීමත්. නෑ, දැන් ඔතන හිටපු ලේකම්තුමනි තවත් එකක් හිතෙන්න පුළුවන්. දැන් ඔබතුමාගේ සොහොයුරා හිටපු ජනාධිපතිතුමා තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානි, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා. ඒ වගේම ඔබතුමා ඉතාමත් ප්‍රබල චරිතයක් පසුගිය රජයේ. ඉතින් එහෙම නිසා සියලුම අමාත්‍යංශවල අමාත්‍යවරුන් රක්නාලංකා සේවාව ඉල්ලුවා වෙන්නට පුළුවන්. නෑ, එහෙම මේක ප්‍රචාරය කරලා එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. මේ සේවාව අපි ලබා දෙනවා. එතකොට මේ හුඟක් ආයතන මේ සේවාව හොඳින් කරන නිසා මේ ඔවුන්ගෙන් මේ සේවාව ලබා ගත්තා. මොකද ඒකේ තියෙන වරද කියලා මට කියන්න. මෙහෙම සේවාවක් ඇති කිරීමට අපි දැක්ක එතන අවශ්‍යතාවයක් තිබුණා. ඒ අනුව මේ සමාගම පිහිටෙව්වා. මොකද මේ පිහිටේ මේ වැරද මොකද්ද? මොකද එතන තියෙන වරද? මෙතන විශ්‍රාම යන සෙබළුන්ට හොඳ රැකියාවක් දෙනවනම්, ඒ වගේම ඒකින් සේවාව ලබා ගන්න ආයතනවලට හොඳ සේවාවක් ලබා දෙනව නම් මොකද ඒකේ තියෙන වරද? මම ඔබතුමාට කියන්න වැරද්ද. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය විතරක් ගත්තියයි. පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නට තිබුණානේ. පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම අවශ්‍යතාවයක් නැහැ. අයි මොකටද එහෙම අවශ්‍යතාවයක් නැත්නම් පාර්ලිමේන්තුවට යන්න අවශ්‍යතාවයක් නැහැ. මේක පනතක් නෙමෙයි. මේක වර්තන් නෙමෙයි. මේක කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් මේක පිහිටවන්නට පුළුවන්. මේක සමාගමක් පිහිටවන එක පිහිටුවීමක් පමණයි. ඇයි පාර්ලිමේන්තුවට යන්නේ? ඒකට ඔය හනිත් සෑම සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවනේ. මේ අපේ මේ පහුගිය කාලේ විතරක් නෙමෙයිනේ ඇති උනේ මෙවැනි සමාගම් විශාල ප්‍රමාණයක් මේ රජ මේ ලංකාව තුල තිබෙනවා. රජයට අයිති සමාගම් සමහර ඒවා සම්පූර්ණයෙන්ම රජයට අයිති, සමහර ඒවා සමහර කොටස් පමණක් රජයට අයිති. මෙවැනි සමාගම් විශාල ප්‍රමාණයක් මේ ලංකාවේ තියෙනවා. මේවා මේ සමාගම් එකක්වත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පිටවල නැහැ. ඒ අමාත්‍යවරුන් ඒ මේ ලයින් මිනිස්ට්‍රිස් වල අමාත්‍යවරුන් ඒ අවශ්‍යතාවය තිබුණම ඒක කැබිනට්කට ඉදිරිපත් කරලා අනුමැතිය ලබාගෙන ඒ වගේ සමාගම් පිටවල තියෙනවා. දැන් මේ මෙවැනි සමාගම් පිහිටුවීමට හේතුව තමයි අපි දන්නවා රාජ්‍ය ආයතන තිබෙනවා, දෙපාර්තමේන්තු. ඊළඟට තිබෙනවා සංස්ථා සහ මණ්ඩල. ඊළඟට තියෙනවා සමාගම්. ඉතින් මේ එක එක විදියට ඒ නම්‍යතාවය අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙන්නට විවිධ අවස්ථාවන්හිදී ඒ අවශ්‍යතාවෙන් සංස්ථාව ඇති කරනවා. මේවයිදී පාර්ලිමේන්තුවට ගිහිල්ලා නැහැ. මේවා කැබිනට් අනුමැතියෙන් ඇති කරන්න පුළුවන් දේවල්. දැන් හිටපු ලේකම්තුමනි දැන් මතක තියාගන්න මේක පාර්ලිමේන්තුවට වග කියනවා කෝප් එකට ගිහිල්ලා. මේක මේ කෝප් එකට ගියා. ඔව් ඒක අවස්ථාවකදී ගියා නේද? ඔව් කාත්තාස් මේක යනවා දිගට. මේගොල්ලන් එන්න කිව්වන් පස්සේ මාවුරුද්දකම මොනවාද කෝප් එකේ ප්‍රතිචාරය කොහොමද? මේකට කෝප් එකේ ප්‍රතිචාරය ඉතාමත් හොඳයි.
ඉතාමත්ම හොඳයි මේකට. මොකද මේක ඉතාමත්ම ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තිබුණා. ඒ වගේම ඒ ලාභ මේක 100%ක්ම මෙහි මේ අයිති මේ භාණ්ඩාගාරයට මේ සියලුම මේ කොටස් තියෙන භාණ්ඩාගාරේ විශාල ප්‍රමාණයක් මුදල් භාණ්ඩාගාරයට ලබා දීලා තියෙනවා. ඉතින් කොච්චර හොඳ මේ ව්‍යාපෘතියක්ද? ඇයි ඉතින් මේ වගේ ව්‍යාපෘතියක් විනාශ කරන්න අවශ්‍ය නැහැ? දැන් ඕකත් එක්කම කියවෙනන පාවෙන අවිගබඩාවක් පිළිබඳව හිටපු ලේකම්තුමනි, දැන් ඒ පාවෙන අවිගබඩාව පිළිබඳව කියද්දී රක්නා ලංකා සමාගම සහ එවන්ගාඩ් කියලා තවත් නමක් කියවෙනවා. මොකද්ද මේ දීගේ මේ ආයතන දෙකේ? දැන් රක්නා ලංකා ඔබතුමා පැහැදිලි කළා රජයේ අධීක්ෂණ යටතේ තිබෙන මෙහෙම විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් සමන්විත වන දෙයක් කියලා. මේ එවන්ගාඩ් එක කොහොමද මෙතනට සම්බන්ධ වෙන්නේ? මෙතන මතක තියාගන්න ඕන මේ රක්නා ලංකා සමාගම සමාගමක්. ඒක පාලනය වෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් හරහා. සමාගම් පනත යටතේ ලියාපදිංචි කරා කියලාද කියන්නේ ඔබතුමා? ඔව්, සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙච්ච සමාගමක්. ඒ සමාගම් පනත යටතේ ඒ වගකීම් ඉටු කරන්නට ඕන. ඒ වගේම මේ පුද්ගලික ආරක්ෂක නියෝජාතන විධිමත් කිරීමේ පනත යටතේ පාලනය වෙන්නට ඕන. එතකොට මේ සමාගමටගේ අරමුණ වෙලා තියෙන්නේ ඒ විවිධ ආරක්ෂාව හා සම්බන්ධ විවිධ වෙළඳ කටයුතු කරලා ලාභ ලබලා මේ ආයතනය ඉදිරියට ගෙන යන්න. ඒක නිසි ආකාරයෙන් කරගෙන යනවා. විවිධ අවස්ථාවන්හිදී ආරක්ෂාව හා සම්බන්ධව විවිධ කටයුතු කරලා තිබෙනවා. මෙතෙන්දී මේකට මම හිතන්නේ එන්නේ ඉස්සෙල්ලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නට ඕන. මේ මොකක්ද මේ අවිගබඩාව, පාවෙන අවිගබඩාවක් කිව්වම මේක අර LTT සංවිධානයේ තිබිච්ච පාවෙන අවිගබඩාව වගේ එහෙම එකක් නෙවෙයි. මේකට මේ මහා විශාල මේ බොරු බය කිරීමක් ඇති කරලා තිබෙනවා. මේක මහා පාවෙන අවිගබඩාවක් තියෙනවා කියන ආකාරයේ. ඔව්, පාවෙන එක විතරක් නෙවෙයි හිටපු ලේකම්තුමනි, මේ BMIC එකේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අවිගබඩාවක් ගැනත් චෝදනා නැගුණා. ඔව්. එතකොට මොකක්ද මේ අවිගබඩා කියලා කියන්නේ? ඇත්තටම රක්නා ලංකා ආරක්ෂක සමාගම, දැන් ඔය බණ්ඩාරනායක එක මතක් කරපු නිසා මම කියන්නේ, ආරක්ෂාව සපයන සමාගමක් කිව්වනේ. එතකොට මේ සමාගමට ආරක්ෂාව සපයන අවි ආයුධ ඕනනේ. එතකොට මේ අවි ආයුධ තැන්පත් කරලා තියන්න ඕනනේ කොහේ හරි. ඉතින් ඒ අවි ආයුධ තැන්පත් කරලා තිබෙන මේ ස්ථානය තමයි මේ අවිගබඩාව කියන්නේ. ඉතින් මේක මේ ඒ වගේම ඕනෑම මේ පෞද්ගලික සමාගම් වලටත් අවි ලබා දීලා තියෙනවා. එතකොට ඒ අවි තැන්පත් කරලා තියෙන ස්ථානේ අවිගබඩාවක්. මේක අමුතු දෙයක් නෙවෙයි. මේ ඕනෑම මේ කාර්ය කරන්නට ඕන නම් අවි අවශ්‍යයි. එතකොට මේ අවි ලබා ගැනීම මතක තියාගන්න මේ පනත යටතේ නිකුත් කර මේ රෙගුලාසි මතම කියනවා, the Ministry of Defence shall decide on the type of firearms that are to be used by the various grades of personnel employed by the private security agency when they are on duty. එතකොට මේ අවි ලබා දීමේ බලය, අනුමත කිරීමේ බලය තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයටම බලය තියෙන්නේ මොන විදියේ ආයුධයක් ලබා දිය යුතුද කියන කාරණේ. ඒ එතකොට මේ ඕනෑම පෞද්ගලෙ මේ රක්නා ලංකා ආරක්ෂක සමාගමටත් බලපාන්නේ එක වෙන ආයතනයකට බලපාන්නේත් ඒකයි. ඒ අය අවි ආයුධ අවශ්‍යයි කියලා ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරියාගෙන් ඉල්ලුවම එයා ඒ අවශ්‍යතාවය මොකක්ද කියන එක අනුව ඒ අවි ආයුධ ලබා දෙනවා. ඉතින් මේ ආයුධ ලබා දුන්නම අනිවාර්යෙන්ම ඒ අවි ආයුධ රාජකාරී කරන්න ඇති අවස්ථාවන්හිදී ගබඩා කරලා තියන්න ඕන. මේ ගබඩා කරලා තියෙන තැනට තමයි මේ අවි ගබඩාවක් කියන්නේ. මේක කොතන තිබුණත් අවි ගබඩාව මේක මහා විශාල දෙයක් හැටියට පෙන්නලා මේ ලොකු වැරදි අර්ථකථනයක් දීම වැරදි.
තමයි BMICH එකේව තිබුණා අපි ගබඩාව ගැන කතා කරන්නේ. එතකොට දැන් මේ පාවෙන අපි ගබඩාව ගැන ඔබ හුවනේ. දැන් මේ පාවෙන අපි ගබඩාවක් ගැන කොහොමද ආවේ? මේක අපි කල්පනා කරලා බලන්න ඕනට මේකට හේතුණු සාධක මොනවද කියලා. ඔබ මේ සමන් දෙන්නන් ඔබ හැම ප්‍රේක්ෂකයන් හැම කෙනෙක්ම දන්නවා මේ මුහුදු කොල්ලකරුවන් මේ සෝමාලියා මුහුදු කොල්ලකරුවන් ගැන. එතකොට මේ මුහුදු කොල්ලකරුවන් ගැන විශාල තර්ජනයක් වාණිජ එහෙම නැත්නම් මේ වෙළඳ නැව් සඳහා ඇති වුණු බව දන්නවනේ. එතන මේ වෙන මේ මුහුදු කොල්ලකරුවන් මේවා අල්ලගෙන ගිහිල්ලා ඒකෙන් මේ නැව් වලටත් ඒ නැව් වල ගිය පුද්ගලයන්ටත් විශාල තර්ජනයක් වුණා. මේවයින් කප්පම් ගන්න ගත්තා. විශාල ප්‍රශ්නයක් වුණා මුළු ලෝකෙට. විශේෂයෙන්ම ලෝක ආර්ථිකයට බලපාන දෙයක් වුණා. මොකද මේ සෝමාලියා මුහුදෙන් එන මේ නැව් වලට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. මේ සෝමාලියා වෙන් එන මුහුදු කොල්ලකරුවන් නිසා. එතකොට මේකට ජාත්‍යන්තරය විශාල අවධානයක් යොමු කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විශාල අවධානයක් යොමු කළා. මේකට ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියන පිළිබඳ යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. එතකොට මේ ක්‍රියාමාර්ග ගැනීමේදී ඔබට මතක ඇති තවමත් තියෙනවා මේ ටාස්ක් ෆෝස් එක කාර්ය සාධක බලකායක් ඇති කරා විවිධ රටවල් වල නාවික හමුදාවේ නැව් යොදවල ඔය එංගලන්තේ ඇමරිකාවේ චීනයේ රුසියාවේ ඔස්ට්‍රේලියාවේ මේ හැම රටකම නැව් ඉන්දියාවේ මේ නාවික නැව් යොදවල නමුත් ඒකිනුත් පාලනයක් කරගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒකම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේදී ඒ වගේම මේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලින් ඒගොල්ලෝ ඉල්ලා සිටියා සෑම සමාජික රටකටම මේ මුහුදු කොල්ලකරුවන්ගේ මේ උවදුරෙන් බේරීමට හැකි සෑම උදව්වක්ම ලබා දෙන්නට කියලා. ඉතින් මේ අනුව තමයි ඒගොල්ලෝ තවත් ක්‍රමවේදයක් යෙදුවේ මේ එන නැව්වල බටයන් මේ ආයුධ සහිත බටයන් දාන්නට. ඒතර මේක පටන් ගත්තයින් පස්සේ විවිධ විශේෂයෙන්ම බටහිර රටවල් ඒ කියන්නේ විශේෂයෙන්ම එංගලන්තේ මේ සීමාෂස්ලා මේගොල්ලන්ට කියනවා සීමාෂස්ලා කියලා. මේ සීමාෂස්ලා මේ නැව් වලට දානට පටන් ගත්තා. මොකද්ද මේ අය කරන්නේ? මේ නැවට මේ ආරක්ෂක බටයින් මේ සමාගම් මගින් සපයනවා. එතකොට ඒ ආරක්ෂාව ඒගොල්ලෝ දීලා මේ නැව එනවා. ඉතින් මේ කාර්ය සාර්ථක වුණා. එතකොටම මතක තියාගන්න මේ කාර්යයේදී හයි රිස්ක් ඒරියා වඩාත් දැඩි අවධානම් කලාපයක් හැටියට යම්කිසි ප්‍රදේශක් මේ සෝමාලියා මුහුද අතර ඇතුළත යම්කිසි ප්‍රදේශයක් ඒගොල්ලෝ හඳුනාගත්තා. මොකද ඒ ප්‍රදේශය තුළදී තමයි මේ මුහුදු කොල්ලකරුවන්ගේ සිදුවීම් සිදු වුණේ. ඉතින් මේ අවධානම් කලාපය ඇත්තටම ලංකාවට ආසන්නයේදී තමයි අවසන් වෙන්නේ. මොකද ඊට එහා සිද්ධ වුණේ නැහැ. එතකොට මේ අවධානම් කලාපය තුලින් එන නැහු සියල්ලකම මේ බටයන් ආරක්ෂක බටයන් යොදවලා තිබුණා. ඒ අය මේ අවධානම් කලාපයෙන් පස්සේ ඒගොල්ලන්ට අපහු ඒ නැව් වලින් බහින්නට අවශ්‍යතාවය තිබුණා. ඒ කියන්නේ ඩිසෙම්බර් මේ නැව් වලින් බහින්නට. එතකොට මොකද එහෙම බහින්නේ? එහෙම නැත්තම් මේ අය මේ නැවත් එක්ක ඒකේ ගමනාන්තය දක්වා ගියොත් විශාල කාලයක් ගත වෙනවා. එතකොට ඒගොල්ලන්ට විශාල මුදලක් යොදන්නට වෙනවා. ඒ වගේම ඒ බටයන් විශාල ප්‍රමාණයක් මුහුදේ ඔවුන්ගේ කාලය ගත කරන්නට වෙනවා. ඉතින් ඒ අයට අනිවාර්යෙන්ම
මේ නැවෙන් මේ අවදානම් කලාපය පහුනාට පස්සේ බහින්නට අවශ්‍යතාවය තිබුණා. එතකොට ඒගොල්ලෝ දැක්ක මේ ලංකාවේ ගාලු වරාය තමයි මේකට සුදුසුම ස්ථානය කියලා. එතකොට මෙතෙන්දි මේ අය බහින්නට තීරණය කළා. ඔව් දැන් ලේකම්තුමනේ ප්‍රශ්නේ වෙන්නේ දැන් ඔබතුමා ඔය කරන පැහැදිලි කිරීම හරි. එහෙම අවශ්‍යතාවයක් තිබෙනවා ජාතිකව සහ ජාත්‍යන්තරේ. ඇයි අපේ නාවික හමුදාව ඒකට යොදා ගන්න බැරි වුණේ? ඔබ ඔවුන්ව අවතක්සේරුවකට ලක් කරනවද? ඔවුන්ට වැඩ බැරිද? නාවික හමුදාව මොකක් කරන්නද? දැන් මේ ඔය මේ මුහුදු කොල්ල කරුවන්ට විරුද්ධව කටයුතු කරන්නට සමුද්‍ර ආරක්ෂණ කටයුතු කරන්නට මුහුදු කොල්ල කරුවන්ට කටයුතු කරන්න නාවික හමුදාවට ඒ අර ටාස්ක් ෆෝස් එකට නමක් දෙන්න අපිට ශක්තියක් නැහැ. එවැනි නැමුව අපි ළඟ නැහැ. දෙවැනි එක මේ අපේ නාවික හමුදා භටයන් වෙළඳ නැව්වලට යොදවන්නට පුළුවන් කමක් නැහැ. ඒක ජාත්‍යන්තරක වශයෙන් ඒ නැව් බාරගන්නෙත් නැහැ. ඒ අපිට හැකියාවකුත් නැහැ. මේ නාවික මේ හමුදාවේ සේවය කරන භටයන් එක එක අයගේ නැව්වලට දෙන්නට අපිට හැකියාවක් නැහැ. අපිට නීතිමය බලයකුත් නැහැ. එතකොට ඒ අය වෙනත් රටවල් වලට ඇතුල් වීමට පුළුවන් කමකුත් නැහැ. අපේ මේවා අපේ නැව් නෙමෙයි. මේවා මේ අපේ නැව් නෙමෙයි. මේවා වෙනත් රටවල වෙළඳ නැව්. එතකොට මේ අපි කතා කරන්නේ වෙළඳ සමාගම් මගින් බටයන් මේ නැව්වලට දාලා ඒ එන බටයන් සම්බන්ධවයි. දැන් මුලින් මම මේ කතා කරන්නේ ඒ අය ගැන. මේ අපෙන් ලබා දෙන සීමාශස්ලා ගැන නෙමෙයි. අපිට පුළුවන් කමක් නැහැ. කිසි රටකට පුළුවන් කමක් නැහැ මේ මේවට නාවික බටයන් යොදවන්න. ඒක මතක තියාගන්න. ඒක හින්දා තමයි ඒකට පෞද්ගලික එහෙම නාවික බටයන් යෙදුවොත් ඒක වෝෂිප් එකක් වෙනවා. දැන් එතකොට එතකොට එහෙම ඒකට කිසිම මේ මේ වෙළඳ මේ වරායකට ඇතුල් වීමලා මේ කාර්ය කරන්න බෑ. ඒක විශාල ප්‍රශ්නයක් ඇති වෙන දෙයක්. එතකොට ඒ හින්දා තමයි මේ විවිධ පුද්ගලික සමාගම් මේ සීමාශස්ලා යොදවන්න පටන් ගත්තේ. ඒ අය විශ්‍රාමික හමුදා බටයන් වෙන්න පුළුවන් විවිධ ඒ රටවල් වලින් ඒ සමාගම් මගින් ගත්ත අය. එතකොට මේ අය මේ නැවේ ආරක්ෂාව සපයමින් මේ අවදානම් කලාපේ පහුනාට පස්සේ මේගොල්ලෝ ගොඩ බහිනවා. ගොඩ බැස්සට පස්සේ එන්න මෙතෙන්දි තමයි අපි මැදිහත් වුණේ. මොකද දැන් අපෙන් මේ සමාගම් ඒ වගේම ඒ රටවල් වල තානාපතිවරු ඒ අය අපෙන් ඉල්ලා සිටියා මේ අයට මෙතන ගොඩ බහින්නට අවස්ථාවක් සලසා දෙන්නට කියලා. ඒගොල්ලෝ ඉල්ලුමක් කරා. එතන අපි මෙහෙම ඉල්ලුමක් කරාම අපි ආරක්ෂක මණ්ඩලයේ අපි සාකච්ඡා කරා. එකක් මේ අපිට තියෙන වගකීම ජාත්‍යන්තර වෙනුවෙන්, අනිත් එක කොහොමද අපි මේ කාර්ය කරන්න කියලා. මොකද මේක අලුත් දෙයක්. මතක තියාගන්න මේක කවුරුවත් කළා නැහැ මේ ඉස්සෙල්ලා. මේ ලෝකේම මේක අලුත් දෙයක්. එතකොට මේගොල්ලෝ මේ ඉල්ලීම කරාම අපි මූලික වශයෙන් අපි එකඟ වුණා. හරි අපි මේක ඉඩ දෙන්නම්. ඒ අය මේක සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා අපි නාවික හමුදාවට මුලින් බාර දුන්නා. එතන නාවික හමුදාවට මොකද අපි මේක දන්නේ නැහැ. අපි කවුරුවත් කළා නැහැ. මේකට නීතියක් නැහැ. මේක පළවෙනි වතාවට තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි මේකට නාවික හමුදාවට බාර දුන්නාම නාවික හමුදාවේ අය මේ සමාගම් සමග සාකච්ඡා කරලා මේ නැව් සමාගම් සමග ඒගොල්ලෝ ක්‍රමවේදයක් යෙදුවා. ගාලු වරායේ ගබඩාවක් අපි දාලා මේ එන සීමාශස්ල ළඟ තියෙන අවියායුධ ගොඩබිමට ගෙනල්ලා මේ කස්ටම් සරහා ගෙනහිල්ලා මේවා මේ අවිගබඩාව තුළ තබා ගන්නවා. තබා ගත්තයින් පස්සේ මේ සීමාශස්ලා අවි නැතුව ඒගොල්ලන්ගේ රටට යනවා. නැවතත් නැවතත් ඒ කාර්ය ඉටු කළ ගාලු අරය අසල්ට එනකොට මේ අය ඒ රටින් ඇවිල්ලා මේ අවි ලබාගෙන මේ නැවට ගොඩ වෙනවා. මෙන්න මේ කාර්ය තමයි මේ ආයුධ මතක තියාගන්න එකක්වත් අපිට අයිති ආයුධ නෙවෙයි. මේවා වෙනත් සමාගම් වලට අයිති, වෙනත් රටවල එක එක රටවලට අයිති
අවි ආයුධ. එහෙනම් ඔබතුමා කියන ඔය ආයුධ ත්‍රස්තවාදී කල්ලි වලට වෙනත් කලකෝලහල කරන කල්ලි වලට යන්න හැකියාවක් නැහැ කියලා. මේ මේ ආයුධ අරගෙන තියෙන්නේ මේ සීමාශස්ලා ඒ අයගේ ඒ ආරක්ෂක සමාගම් මගින් ලබාගත්තු අවි ආයුධ ගෙනල්ලා අපිට අපි අපි කරන්නේ මේ එන නැවේ තියෙන ආයුධ බාර අරගෙන ඒ ආයුධ ගබඩා කළා නැවතත් ඒ අයටම මේ ආයුධ බාර දීම. ඒක තමයි මෙතන සිද්ධ වුනේ. නමුත් කාලයගේ හැවෑමින් මේ කාලයක් යනකොට අපි මේක සාකච්ඡා කරා මෙතන ආරක්ෂක තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් කියලා. ඒකට හේතුව මේ එන අවි අපි රට ඇතුළට ගේනවා. අපිට මොහොතක් දෙන්න අපිට විරාමයක් යා යුතුයි. ඔබතුමාට ඉන් පසුව ඒ පැහැදිලි කිරීමේ අවස්ථාව තිබෙනවා. අපිට යලි විරාමයක් ලබා අපේ විරාමයට පෙර ආතුව කතා කරමින් සිටියේ හිටපු ලේකම්තුමනේ මේ පාවෙන අවි ගබඩාව පිළිබඳ. මෙතනට අවන්ගාඩ් කොහොමද එන්නේ කියන එකත් ඔබතුමා පැහැදිලි කරනවා නම් පැහැදිලි කරන්නම්. ඉස්සෙල්ලා මේ කොහොමද මේ පාවෙන අවි ගබඩාව ඇති වුනේ කියන එක දැන් මූලික වශයෙන් දැන් මේ මේ ජාත්‍යන්තර වගකීමක් වශයෙන් මේවා ඉල්ලුවම අපි පටන් ගත්තේ නාවික හමුදාවේ ගාල්ලේ අවි ගබඩාවක් තියලා. එතකොට මේ අවි ගබඩාව තියෙන ගොඩබිම. එතකොට මේ අවි ආයුධ ගේනවා ගොඩබිම ඇතුළට. මේ කස්ටම්ස් වලින් මේ ඔක්කොම ක්‍රියා කළා. එතකොට නාවික හමුදාවේ තැන්පත් කරනවා. එතකොට කාලයක් යනකොට අපිට තේරුම් ගියා මෙතන ආරක්ෂාව හා සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. ඒකට හේතුව විශාල ප්‍රමාණයක් අවි මේ විවිධ සමාගම් වලට අයිති අවි ලංකාව තුලට එන්න පටන් ගත්තා. එතකොට ඒ අවි වල විවිධ වර්ගයේ අවි ගේන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම විශාල ප්‍රමාණයක් එනකොට අපි නැවතත් මේ ගැන මේ විමර්ශනයක් කරලා අපිට තේරුම් ගියා මේකට අපි යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නට ඕන. මේක මේ මේ මෙහෙම විශාල ප්‍රමාණයක් අවි ආයුධ ඇතුළට යෙමේ බරපතල අවධානමක් තියෙනවා කියලා. එතකොට ඒ අවස්ථාවේදී තමයි අපි තීරණය කරේ මේ ගොඩබිම තියෙන අවි ගබඩාව අපි නවත්තලා වෙනත් ක්‍රමවේදයකට යන්නට ඕන කියලා. මෙතන දෙකක් අවශ්‍යතාවයන් දෙකක් තියෙනවා. දැන් මේ ජාත්‍ය මේ මුහුදු කොල්ලකරුවන් ගෙන් බේරෙන්නට මේ එන ආරක්ෂක බටයන්ගේ අවි තබා ගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. අපිට ඒක කෙලින්ම නවත්තලා දාන්නට පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් ඒ සම්පූර්ණ අවධානමකට යනවා. දෙවනි එක අපේ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකුත් පණ නගිනවා. ඒ නිසා අපි මේක කල්පනා කරා මේ ගොඩබිමට එන්නේ නැතිව අපිට කොහොමද මේක මේ කාර්ය සිදු කරන්න කියලා. මෙන්න මේ වෙලාවේ තමයි අපිට මේ මුහුදේම මේ නැවක මේ මේ මේවා තබා ගැනීමට පුළුවන් නම් මේ ප්‍රශ්නේ විසඳන්නට පුළුවන් කියන යෝජනාව රක්නා ලංකා ආරක්ෂක සමාගම් මගින් අපිට ඉදිරිපත් කරේ. එතකොට මේ වෙනකොට රක්නා ලංකා ආරක්ෂ සමාගම මේ සී මාෂස්ලා දෙමින් තිබුණා. ඒ අපේ ආයුධ පාවිච්චි කළා. මේක ක්‍රියාදාම දෙකක්. මේක මිශ්‍ර කරගන්නට එපා. සමහර අය මේ දෙක මිශ්‍ර කරගෙන මේ මේ අවි ගබඩාව ගැන අපි කතා කරන්නේ වෙනත් රටවල වෙනත් මේ ආරක්ෂක බටයන්ගේ ආයුධ සම්බන්ධව රක්නා ලංකායකින් සපයන සීමාශස්ලා එක වෙනම කාර්යයක්. එතන මේ කාර්යයේදී ඒගොල්ලෝ දැනටමත් යොදාගෙන තිබුණා මේ අවන්ගාඩ් කියන්නේ තවත් පුද්ගලික මේ ආරක්ෂක සමාගමක්. ඉතින් මේ සමාගම් දෙක අතර ගිවිසුමක් ඇති කරගෙන තිබුණා මේ සීමාශස්ලා දෙන්න.
ඒක ඒ සමාගම අතර විතරක් නෙවෙයි මතක තියාගන්න සමහර අය හිතන්න පුළුවන් මේ සමාගම එක්ක විතරයි මේක ඕනෑම මීට වඩා මම හිතන්නේ 20 ගානක් සමග මේ කාර්ය වුන් සිද්ධ කරනවා වෙනත් මේ අවශ්‍ය මේ සමාගම් වලට මේ සීමාශල් ලබා දෙන්නට රත්නා ලංකායකෙන් මේ සීමාශල්ස්ල ගන්නට පුළුවන් දැන් මේ හැබැයි අවන්ගාඩ් සමග මේ විශාල ප්‍රමාණයකට මේ කාර්ය කරගෙන ගියා. එහෙම යන අතරේ දැන් අපි වඩාත් ආරක්ෂාවක් සඳහා ඒගොල්ලෝ යොදලා තිබුණා ක්‍රමවේදයක් තවත් පාවෙන මේ වගේ අවි මේ මේ ෆ්ලෝටින් ආමරිස් දෙකක් මේ තවත් ස්ථාන දෙයක අතුමූදේ සහ මේ මේක පවත්වාගෙන ගියා මිටි සෙල්. එතකොට මේක පවත්වාගෙන යෑම නිසා මේ මේගොල්ලන් අපිට යෝජනා කරා මේකත් ඒ වගේ අවිගබඩාවක් හැටියට පවත්වාගෙනට යන්නට පුළුවන් කියලා. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපි ඔයින් ඒ අයට අනුමැතියක් දුන්නේ මේ කාර්යය කරගෙන යන්නට කියලා. මතක තියාගන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් දෙන්නේ ආරක්ෂාව පිළිබඳව සලකා බලලා අනුමැතියක් දීමයි. නමුත් ව්‍යාපාරයක් වශයෙන් මේ කටයුතු ඇති කරගන්නේ මේ සමාගමයි. ඒක මතක තියාගන්න. මේ සමාගමේ වගකීම තියෙන්නේ මේ සමාගම මේ මේ බිස්නස් එහෙම නැත්නම් ව්‍යාපාරික මේ ක්‍රමවේදයට යන්නේ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය ඒ අය සාකච්ඡා කරලා ඒගොල්ලෝ ගන්න තීරණයක්. ඔව් කොමාරි ඒ ආයතනයට අනුමැතිය දෙන්න ඔබතුමා හිතුමතේ. එහෙම නෑ 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 නෑ. හිතුමතේද කියන්නේ මොකද? ආරක්ෂාව මම ආරක්ෂක ලේකම්නේ. ආරක්ෂක ලේක ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් වගේ කියන්නේ නැත්නම් වෙන මොකද යවග කියන්නේ? ආරක්ෂක ලේකම් මම ආරක්ෂාව සම්බන්ධයෙන් තමයි ඒක ආරක්ෂාවක් සිද්ධියට යම්කිසි කාරණයක් මේ වෙනවද කියන එක මම තීරණය කරන්නේ. ඔය යුද්ධ කාලේ වෙන කවුරුත් ඉන්නේ නැහනේ සම්බන්ධ මමනේ තීරණ ගත්තේ. එතකොට ඔමින කියන්නේ. එතකොට මෙහෙම අවස්ථාවේදී මම කිව්වා හොඳයි එහෙම පාවෙන අවි ගබඩාවක් අපි මුහුදේ තිබු දෙන්න පුළුවන්. නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාව ඒ සඳහා සම්බන්ධ කරගන්නට ඕන කියලා. අපි පැහැදිලි ඔය ඒගොල්ලන්ට කිව්වා. එතකොට නාවික හමුදාවත් මේ අපි මෙතන සුපරීක්ෂාකාරීව තියනවාද කියන සම්බන්ධයෙන් නාවික සමුදාව ඍජුවම සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේකේ හුඟක් අය කිව්වා හරි මේ නාවික හමුදාව මේ අවිගබඩාව කරගෙන යන අවස්ථාවේදී එයාට යම්කිසි මුදලක් ලැබුණානේ මේ පෞද්ගලික අවි සමාගම් වලින්. දැන් මේ මුදල ඒගොල්ලන්ට අහිමි කරලා මේක වෙනත් සමාගමකට බාර දුන්නා කියලා. සම්පූර්ණ වැරදි කතාවක්. මේ 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 ක්‍රමවේදයේ යෙදුවට පස්සේ ඉස්සරලා තිබුණාටත් වඩා වැඩි මුදලක් මේ නාවික හමුදාවට ලැබුණු බවට සාධක ඒ සම්පූර්ණ ඒ මේ ගණනය කරලා බැලුවොත් ඒ ගනුදෙනු කරලා බැලුවම තේරේ. එතකොට ඒ නාවික හමුදාවට පමණක් නෙමෙයි රත්නා ලංකා කියන්නේ නවතත් රජයේ ආයතනයක් රජය සතු සමාගමක්. ඒ සමාගමටත් මුදල් ලැබුණා. ඉතින් මේ මුදලුත් මේ සෑම මුදලක්ම ගියේ රජයට. නැත්නම් වෙන කාටවත් නෙමෙයි. එහෙනම් හිටපු ලේකම් තුමනේ ඇයි මේ වලට සම්බන්ධ බොහෝ පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කරන්නේ? නෑ ඒ මං හිතන්නේ ඒ කාර්ය වැඩි කතා කිරීම සුදුසු නැහැ. මොකද ඒක උසාවියෙන් දීපු තීරණයක් නේ. හොඳයි. ඒක ඔබතුමාගේ අයිතිවාසිකම. ඒක මන්ට කතා කරන්න. හොඳයි. ඒක ගැන නමුත් මම මෙන්න මේක කියන්න පුළුවන්. මේ බොහෝ මේ සාකච්ඡාවට භාජනය වෙලා මේ ගැන මේ රූපවාහිනියේ පත්තරවල විවිධ ස්ථානවල කරන මත පළ කරන අය මේකේ ඇත්ත කාරණය නොදැන මේක හරි විදියට මොකද්ද මේ වෙන්නේ කියන කාරණය නොදැන කතා කරන අය මේකෙන් මෙතනින් කිසිම පාඩුවක් ඇති වෙලා නැහැ කාටවත්. මේක රජයට ආදායම එන ව්‍යාපෘතියක් බවට පත් වුණා. ඒ වගේම ජාත්‍යන්තරයට අපි
ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන ඔවුන්ගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමාජික රටක් වශයෙන් අපේ වගකීම් ඉටු කරන ඒ කාර්යයත් අපි ඉෂ්ට කරා. ඒ වගේම විශාල හමුදාවේ හිටපු අයට විශාල රැකියාවන් ලැබෙන අවස්ථාවක් උදා කරලා දුන්නා. මේ නිසා අපි විශාල ලෝකයේ පළවෙනි තැනටම පත්වෙන විදිහේ ආයතනයක් බවට මේ ව්‍යාපාරයක් බවට මේක පත් කරා. ඒ වගේම සීමාෂල්ස්ලා ගොඩක් ආයෝජනය කරපු ආයතන වෙනුවට ඇවන්ගාඩ් සමාගමට ඒකාධිකාරියෙකුත් ඔබතුමාලා හදලා දුන්නා. නෑ ඒක වැරදි. ඇයි එහෙම කියන්නේ? දැන් පහුගේ දවස්වල අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඍජුවම චෝදනා කළා ඒකාධිකාරයක් නිර්මාණය කළයි කියලා එක පුද්ගලයෙකුට පමණක් මේ ව්‍යාපාරය. ඒ කියන්නේ නොදැනුවත්කමනේ. ඒ නොදැනුවත්කම. සීමාෂස්ලා ඕනෙ කෙනෙකුට ගන්න පුළුවන්. රක්නා ලංකායකින්. ඇයි රක්නා ලංකායකින් ගන්නෙ? රක්නා ලංකායකට තමයි මේ සීමාෂස්ලා දෙනකොට මේ ගල් කටස් එක්ක යන්න බෑනේ. සීමාෂස්ලා ගල් කටස් එක්ක ගිහිල්ලා මේ නැවුලට ආරක්ෂාව දෙන්න බෑනේ. ඔබතුමාලා T56 මුදාහැරියනේ. ඒක තමයි T5 56 දෙන්න ඕන. ඒකට අපි මේ T56 දෙන්නේ රක්නා ලංකායකට පමණයි. ඒකට ඒක හේතුව අපිට තවම මේ අවුරුදු 30ක යුද්ධයක් එක්ක අපිට තවම හැකියාවක් තිබුණේ නැහැ. ඒ වෙනකොටත් හැම ආයතනයකටම හැම ආරක්ෂක ආයතනයකටම T56 ලබා දෙන්න. ඇත්තටම ඒක තීරණය කරන්න අපිට බලය තියෙනවා. මේ පනත අනුව ඒක තීරණය කරන්න බලය තියෙනවා. මේ තියෙන්නේ the ministry of defense shall decide on the types of firearms. අපිට තමයි බලය තියෙන්නේ. එතකොට නමුත් මේ තිබුණු ආරක්ෂක තත්ත්වය නිසා අපි තීරණය කරේ රක්නා ලංකා සමාගමට තමයි මේ T56 ලබා දෙන්න. ඉතින් මේක සමහර අය මේකත් මේ ප්‍රශ්න ගත කරා. එතන මේක පැහැදිලිවම මේ පනතේ පැහැදිලිවම තියෙනවා. ඒක. හැබැයි මේක මීට ඉස්සෙල්ලත් වෙලා තිබෙනවා. මීට ඉස්සෙල්ලා හිටපු මේ ආරක්ෂක ලේකම්වරුන් තිලක් රණවිරාජ මහත්මයා ස්වයංක්‍රීය ගිනියාවි විකුණලා තියෙනවා මේ වනජීවි රක්ෂණ දෙපාර්තමේන්තුවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ. හරි ඔබතුමා කියන්නේ දීලා තියෙනවා. රණවිරාජ හිටියේ මම දන්නේ කොයි ආණ්ඩුව යටතේ කියලා. ඊළඟට චන්දානන්ද මහත්මයා ලබා දීලා තිනවා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට T56 විකුණලා තිනවා. ඊළඟට MN ජුනයිඩ් මහත්මයා T56 විකුණලා තිනවා මේ විදුලි බල මණ්ඩලයට. ඉතින් මේ ඉස්සෙල්ලා මේවයි මේ මහවැලියේ තියෙනවා නේද සමහර. ඔව් මහවැලියේ තියෙනවා. මහවැලියේ මං හිතන්නේ ඉස්සරම දීපු එකක්. මං හිතන්නේ මේ පනත එnde ඉස්සෙල්ලා මම ඒක ගැන අපි මට තොරතුරු හොයාගන්න බැරි වුණා කොහොමද කවුද දුන්නේ කියන එක. දැන් මේ T56 දීම සම්බන්ධ නීත්‍යානුකූල කියන එක ඔබට පැහැදිලිනේ. මේ ඇයි මේ T56 දෙන්න අපිට බලයක් තියෙනවද? ඒ බලය ලැබිලා තියෙන්නේ කොහෙන්ද? මේක ඊට ඉස්සෙල්ලා පූර්ව ආදර්ශ තියෙනවද? ඒ සියල්ලම තියෙනවා. කාටවත් කියන්න බෑ මම අත්තුනෝමතික ලෙස මම මේ බලය පාවිච්චි කරලා T56 ලබා දුන්නා කියලා. එක එක. එතකොට T56 ලබා දුන්නේ රක්නා ලංකා ආරක්ෂක තමයි. මේ සමාගමෙන් ලබා දෙන්න පුළුවන්ද වෙනත් අය ලබා ගන්නවද? ඔව් ලබා ගන්නවා. ඒකට උදාහරණයකුත් මම කියන්නම්. මේ ආරක්ෂක සමාගම් බොහෝ ප්‍රමාණයක් මන් දන්නවා හමුදාවේ විශ්‍රාම ගිය නිලධාරීන් විසින් තමයි කරගෙන යන්නේ. හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරීන්. ඉතින් මට මේ දවස් 3කට ඉස්සෙල්ලා එක් නිලධාරියෙක් මෙවැනි සමාගමක් කරන මේ වෙනත් සමාගමක් මේ ඇවන්ගාඩ් නෙවෙයි වෙනත් සමාගමක් කරන නිලධාරියෙක් මට කිව්වා මේ එයත් රක්නා ලංකා ආරක්ෂක සමාගමෙන් සීමාෂස්ලා අරගෙන ඒ සීමාෂස්ලා
නැව් සමාගමකට ලබා දෙනවා. ඉතින් එයා කිව්වා මේ සිද්ධිය සිද්ධ වුණු දවසේ මේ සිද්ධිය සිද්ධ වුණු දවසේ ඒ කියන්නේ මේගොල්ලෝ ගිහිල්ලා ගාල්ලේ තිබුණු මේ පාවෙන අවිගබඩාව අවිගබඩාව සීල් කරපු අවස්ථාවේ අවාසනාවකට එයාගේ නැව අර නැවතත් එනවා මේ ආයුධ ගන්න. නමුත් එයාට පැය ගණනාවක් මම දන්නේ නැහැ මං හිතන්නේ පැය 16ක් පමණ ඩිලේ වුණා මේ අවි ආයුධ ලබා දෙන්න මේක සීල් කරපු හන්දා. එතකොට මොකද වෙන්නේ අර නැව සම්පූර්ණයෙන්ම ප්‍රමාද වෙනවනේ. මෙහෙම ප්‍රමාද වුණ නිසා එයා කිව්වා එයාට වෙනදා නැව් 25කට පමණ මාසයකට නැව් 25කට පමණ ලබා දෙන මේ සීමා ශස්ලා දැනට මේ මාසෙ කරන්න පුළුවන් උනේ නැව් 3කට පමණයි කියලා. ඒ අය වෙනත් ස්ථානවලින් සීමා ශස්ලා ලබා ගන්නවා කියලා. එහෙනම් මෙන්න මේකින්ද තමයි මේවා ගැන අවබෝධයක් නැතුව එකපාරටම ක්‍රියා කරන්නට ගියාම අපි විශාල පාඩුවක් මේක ජාත්‍යන්තර යෙන් අපිට ලැබෙන්න පුළුවන් විදේශ විනිමයක් ලැබෙන රැකියා ලැබෙන දෙයක්නේ. ඒක අපි කඩා කප්පල් කරනවා. මතක තියාගන්න වෙනත් රටවල විශේෂයෙන්ම මට මතකයි බ්‍රිතාන්‍ය තානාපති තුමා මහ කොමසාරිස් තුමා මට මාව ඇවිල්ලා හම්බුණා විශේෂයෙන්ම මේ එංගලන්තෙන් එන සමාගම් වලින් සපයන මේ සීමාශස් ලගේ මේ අවි ආයුධ තබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන්නට. ඉතින් ඒ අය එච්චර මහන්සියක් ගන්නවා ඒ අයගේ සමාගම් දියුණු කරන්නට. ඒකට ඇයි අපි එහෙම සමාගම් දියුණු කරන්නකට මේ විරුද්ධ වෙන්නේ? ඇයි අපේ මේ දේශීය ව්‍යාපාරිකයන් කඩාකප්පල් කරලා දාන්නේ? මම මේකත් පොඩ්ඩක් මම අහුන් කම් දෙන්න. ඔව්. Security Association for the Maritime Industry කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේක එංගලන්තේ තියෙන්නේ Security Association කියන සංවිධානයක් මේ සමුද්‍රීය මේ ව්‍යාපාර මේ සමාගම් එක් කරපු එක්තරා සංවිධානයක්. ඒකට කියනවා SAMI කියලා Security Association for the Maritime Industry. දැන් මේකෙන් ඔවුන්ගේ නියෝජිතෙක් ඇවිල්ලා මේ බලන්න ට්‍රිප් රිපෝට් ෆෝ කොලම්බෝ ශ්‍රී ලංකා 8-12 October 2012 මේ සමාගමේ නියෝජිතෙක් ආවා මේ අපේ මේ ෆ්ලෝටින් ආමරි පාවෙන මේ අවිගබඩාව ගැන සොයලා මේකක් කරන්න විස්තරයක් කරන්නට. දැන් එහුගේ වාර්තාවේ ඔහු කියනවා the port of Galle is ideally located for private contracted armed security personnel teams to embark and disembark. ගාල්ල තමයි සුදුසුම ස්ථානය මේ අය ගොඩ බහින්නත් ගොඩ ඔබතුමා ලිපියම කියවනවද නැහනේ? නෑ මේක ලුකා විශාල එකක්. මේකේ මම මේ වැදගත් ඒවා ටික විතරක් කියන්න. ඊට පස්සේ කියනවා එදා එයා ඒ වෙලිනකොට කියනවා currently around 800 to 1000 teams embark and disembark merchant ships passing Sri Lanka each month. හැම මාසෙකම ඒ වෙනකොට 800කට 1000කටත් ප්‍රමාණය කණ්ඩායම්. ඔව්. නැව් 800කට 1000ක් ඒ කියන්නේ ප්‍රමාණයක් ගොඩබිමට එනවා යනවා. එතන බලන්න කොච්චර විදේශ විනිමයක් ලංකාවට ගේනවද කියලා. එතකොට මේක ඉතාමත් වැදගත්. මේවා හුඟක් වරද්දලා මිනිස්සුන්ට කියපු දේවල්නේ. එතකොට මෙන්න මේකත් කල්පනා කරලා බලන්න. මම මේ අද කියන කතාවක් නෙවෙයි මං එදා කියපු කතාවක්. ඒක ඒ අයට මං කියපු කතාවක්. මේ යාගේ report එකේ ලියලා දෙනවා. Sri Lanka government have however for some time been concerned about the increased movement of large quantities of arms and ammunition passing through the naval armory in Galle by PMSC conducting counter piracy operations in the HRA. අපිට ඒක පිළිබඳව යම්කිසි මේ concern එකක් තිබුණා ආරක්ෂාව සම්බන්ධයෙන් තිබුණා කියලා එදත් කියනවා. ඊට පස්සේ මේ කියන්නේ this concern is reportedly නෑ ඔබතුමා ඔක්කොම කියවනවා. නෑ මේක විශාල මේකක් නමුත් මේවා වැදගත් ඒවා. වැදගත් කරුණු දන්නේ නැත්නම් තමයි අර ඔබ කිව්වා වගේ විවිධ ප්‍රචාර ගෙනියන්නේ. මේක පොඩි විනාඩි ගානේ මේක කියත හැකි.
this concern is reportedly based on the perceived threat of international terrorism and the aftermath of the 30 years of civil war in Sri Lanka. The Sri Lanka government is determined to tackle this issue. The recent storing of large number of weapons with significant quantities of ammunition and security equipment by almost exclusively foreign unregulated private companies to provide security for merchant ships has understandably given them cause for concern. දැන් මේ හුඟක් අය කියනවානේ ඇයි මේ ආමරියක මේ ගොඩබිම තිබුණු ආමරික ඇයි මූදට ගෙනිච්චේ මේක මේ කාට හරි සල්ලි දෙන්න කරපු වැඩක් කියලා කියනවානේ නෑ මේ බලන්න මෙයා කියන කතාව මේක ලංකාවට ආරක්ෂාව පිළිබඳ යම්කිසි අවධානමක් තිබුණ නිසා තමයි මේක මේ අද ලියලියපු එකක් නෙමෙයි එදා ලියපු කතාවක් ඊට පස්සේ මේක ඉතාමත්ම වැදගත් කතාව තමයි මෙන්න මේක මේ බලන්න මේක දෙනවා රෙකමෙන්ඩේෂන්ස් ඔබතුමා සම්පූර්ණ ලියුමම කියනවා ඉතින් ඔයාලට ලියුම කියන්න කිව්වොත් මේක විශාල ලියුමක් මේක ලොකු වார்த்தාවක් මම මේ තනින් තන කියවන්නේ මේ රෙකමෙන්ඩේෂන්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ රෙකමෙන්ඩේෂන්ස් වල ඉතාමත්ම වැදගත් රෙකමෙන්ඩේෂන් එකක් තියෙනවා මෙන්න මේක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ මොකද්ද ඒගොල්ලෝ කියනවා The establishment of secure, effective and legal floating armories should be supported by the international community. මේ මේ වගේ floating armories දාන්නට මුළු ජාත්‍යන්තර සහයෝගය දිය යුතුයි. Such a united approach will provide support to may private companies and will ultimately underpin the security needs of vessels transiting the HRA. මෙන්න මේක ඊට වඩාදගත්. The Sri Lankan floating armory model can act as a template for other floating armories around the world බලන්න ඉතින් මේ 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 report එකේ මේ semi report එකේ කියන කතාව ඉතින් මේවා දන්නේ නැතුව තමයි මේක එක්කෙනා චෝදනා නගන්නේ මේක මේ මේක තියෙන හොර අදරන් ගිහින් රටවල් වලට ගිහිල්ලා රටවල්ට ගහන්න ත්‍රස්තවාදීන්ට ගහන්න හදපු එකක් නෙවෙයි මේවා මේ වගේ තේරුමක් නැතුව දන්නේ නැතුව අධ්‍යනයක් කරන්න නැතුව මේවා කරන්න නරකයි මේවා අපි අධ්‍යනයක් කළා මේවා අනිත් එක මේක මේ ඉස්සෙල්ලා තිබුණු ක්‍රමවේදයක් නෙවෙයිනේ මේක අලුත්ම ක්‍රමවේදයක් මේම මේ තර්ජනයක් ඇති වුණා නමුත් අද වෙනකොට මේවා නිසා මොකද්ද වෙලා තියෙන ලාභය මේක නිසා අද පයිරසි එක ඉතාම පහළට වැටලා තියෙනවා මුහුදු කොල්ල කරුවා ඉතින් මෙයාට තමයි මේක වගකීම දෙන්නට ඕන එතකොට අනිත් එක මතක තියාගන්න අපි අද ලෝකේ මේ රත්නාලංකා ආරක්ෂක සමාගම මේ මුහුදු මේ මේ සීමාශය ලබා දීමේ ඉහළම තත්ත්වයේ කම්පනියක් බවට පත් වෙලා මේක කඩා කප්පල් කරන ගොඩක් අය ඉන්නවා මේක කඩා කප්පල් කරන උගක් අය ඉන්නවා ඒ ඇයට අනුබල දෙන්න එපා හොඳයි මේ දැන් ලේකම් තුන අප මුහුද ගැන කතා කරපු හින්දා මේ ඔබතුමා සුරතලේට මිනිමෝරු ඇති කරනවාද බිඳුව එක එක 7 33 62 62 අපේ දුරකථන අංකය අපට මතක් කරන්නට අතපසු වුණත් නිෂ්පාදන අංශය සඳහන් කරන්නේ දිගින් දිගටම දුරකථන ඇමතුම් නොනවත්වා පැමිණෙන බවයි සෆර් මහත්තයා බලංගොඩින් නේද අයිබුවන් 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 මම බලංගොඩ සෆරුල්ලා ඛාන් ඔව් කතා කරන්න මාගේ තැනෑවන්නේ ඔබතුමාගේ සහෝදරයාගේ පරාජයට වක්‍රව ඔබතුමා මැදිහත්දී පොදුබල සේනාවෙනි සංවිධාන හදා කිරිපවා නිසා මතක් පළ වෙනවා ඇත්තද අනිත් එක මුස්ලිම් ජනයාට කරපු හිරිහැර දරාගන්න බැරුව සමස්ත මුස්ලිම් ජනයාගේ ඡන්දය නොලැබීමට ඔබ වගකී යුතුයි නේද පැහැදිලි නේද ප්‍රශ්නේ මේ බුදු බල සේනාව මගේ කිසිම සම්බන්ධයක් නැහැ ඒකත් හැබැයි ඔවුන් සංවිධානය කරපු උත්සවයකට ඔබතුමා සහභාගී වෙනවා නේද? නෑ ඒ ඒක ඔවුන් සහභාගී සංවිධානය කරපු එකක් නෙවෙයි.
ඒක හිඳ තමයි මං හිතන්නේ මේකට මේකට මතයක් ගියේ මට එක්තරා දිනක මේ මෙතන තුම්මුල්ලේ හන්දියේ තියෙන බෞද්ධ මධ්‍යස්ථානයේ තියෙන්නේ ඒ බෞද්ධ මධ්‍යස්ථානයේ කිරම විමලජු නායක හාමුදුරුව මගේ වැඩම කරවලා මට ආරාධනා පත්‍රයක් දුන්නා මේ බෞද්ධ මධ්‍යස්ථානය හා සම්බන්ධ මේ තවත් ස්වාමීන් වහන්සේලා පුහුණු කරන මේ මධ්‍යස්ථානයක් ගාල්ලේ විවෘත කරනවා ඒකට මට එන්නට කියලා. ඉතින් මම ඒ ආරාධනය අනුව ගියා. එතනට වැදගත් ස්වාමීන් වහන්සේලා වෙනත් ඒ පළාතේ මැති ඇමතිවරුත් සහභාගි වුණා. නමුත් මේකට සහභාගි වෙච්ච අවස්ථාවේදී බොදුබල සේනාවේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉන්න පින්තූරයක් මේ පත්තරවල පළ වුණා. ඉතින් ඔන්න ඔයක මත තමයි මේ ප්‍රචාරය කරන්නට පටන් ගත්තේ විවිධාය මේ බොදු බල සේනාව මගේ කියලා. දැන් පහුගේ ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වුණු රවුෆ් හකීම් ඇමතිතුමා. ඒ තමත් ඍජුව චෝදනා කරා ඔබතුමා. එහෙම චෝදනා කරන්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ ඒක වැරදි කියලා. එහෙම ඒ එහෙම වැරදියට චෝදනා කරපු හින්දා තමයි ජනතාව අතර ඒ වැරදි මතයක් ගියා. මුස්ලිම් ජනතාව අතර. නමුත් මට ඒකට කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. කොහොමද මම සම්බන්ධ වුණයි කියලා කියන්නේ. මගේ කිසිම සම්බන්ධයක් නැහැ. අනිත් එක මේ මම මොකටද මේ ඒ රජය ජනාධිපතිතුමා මගේ සහෝදරයව මේ ගෙන් මුස්ලිම් ජනතාව ඈත් කරන්න ක්‍රියා කරන්න මොකටද මම එහෙම ක්‍රියා කරන්නේ? එහෙම ක්‍රියා කරන්න අවශ්‍යතාවයක් නැහෙනේ. නමුත් මේ රටේ තිබුණු ප්‍රධානම ප්‍රශ්නය වෙන මේ ත්‍රස්තවාදය අවසන් කරානේ අපි. අවසන් කරාට පස්සේ මේ රට තුල සාමකාමී වාතාවරණයක් ඇති වුණා. 125ක් නේද ඔබතුමාලා අවසන් කළේ නේද? 100ට ගාන මම දන්නේ නැහැ. 175ක් හිටපු ජනාධිපතිතුමිය අවසන් කරපු බව එතුමිය කිව්වා. 125ක් තමයි. ඒක මම දන්නේ නැහැ. ඒක මේ රටේ ජනතාව දන්නවනේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගන්න අවස්ථාවන් වෙලාවේදී මේ රට තිබුණු තත්ත්වය ගැන ඔබත් දන්නවා ඇතිනේ ඔබට මතක නම් අපිට කොතෙන්ට යන්න යන්න පුළුවන්ද? කොතනින් එහාට අපිට අයිතියක් තිබුණේ නැද්ද? LTT සංවිධානයට තිබුණු හැකියාවන් ඔබට මතකයිනේ. එලිෆන් පාස් ඛේදවාචකය මතකයිනේ. මුලතිව් ඛේදවාචකය මතකයිනේ. වවුනියා ඛේදවාචකය මතකයිනේ. ඉතින් ඒ සියලුම දෙයක්ම සිදුවෙලා අසාර්ථක සාම සාකච්ඡා මතකයිනේ. අර සීස් ෆයර් ඇග්‍රීමන්ට් එක මතකයිනේ. ඒවා LTT එක උල්ලංඝනය කරපු හැටි මතකයිනේ. ඕනම තැනක LTT සංවිධානයට මේ කොළඹ පවා සංවිධානය කිරීමේ හැකියාව තිබුණානේ. එවැනි තත්ත්වයක් නේ අපිට බාර දීලා තිබුණේ. ඒක 100ට ගාන මම දන්නේ නැහැ. ඒක ඉතින් ජනතාවම 10%ද 5%ද 100ට කීයද කියන එක බලා ගන්න පුළුවන්. නමුත් එවැනි තත්ත්වයක් තිබුණු රටක් මේ රටෙන් ඒ උතුරේ එපම අර වවුනියාවෙන් ඉහළට තිබුණු මුළු භූමි ප්‍රදේශයම 100%ක් LTT සංවිධානයට යටත් වෙලා තිබුණා. නැගෙනහිර 3/2 ප්‍රමාණයක් විතර පමණ යටත් වෙලා තිබුණා. ඒවට අපේ හමුදාවට යන්න බෑ. අපේ කිසිම කෙනෙකුට යන්නට බෑ. ඒවා LTT සංවිධානයේ සම්පූර්ණ පාලනය යටතේ තිබුණේ. ඉතින් එවැනි රටක් තමයි හම්බුනේ. ඉතින් ඒක 10%ද 20%ද 25%ද කියන එක 100ට ගණන් වලින් මම දන්නේ අපි කවුරුත් දන්නවා බාර දුන්නේ රට මොන වගේද කියලා. මොකද අපි මේ ත්‍රස්තවාදය කාටවත් පරාජය කරන්න බැරියයි කියලා කියපු ප්‍රභාකරන්ගේ LTT සංවිධානය පරාජය කළා. මේ සාමකාමී වාතාවරණයක් ඇති කරානේ. මේ සාමකාමී වාතාවරණයක් ඇති වුණයින් පස්සේ ජනතාවට මේ ත්‍රස්තවාදය ගැන මේ සමාජයේ අමතක වුණා. ඊට පස්සේ මේ අනිකුත් විවිධ
ප්‍රශ්න ඇති වෙනට පටන් ගත්තා. මේ අනුව තමයි මේ බොදුබල සේනාවත් ඇති වෙලා තිබුණේ. මම දන්නේ මේක විවිධාය කියනවා, මේකේ විවිධාය මේකේ පස්සේ හිටියයි කියලා. ඉතින් ඒකට ඒක පිටිපස්ස මම හිටියේ නැති බව මම කියන්නට ඕන. හොඳයි. දැන් හිටපු ලේකම්තුමනේ අර මේ ආරක්ෂක හමුදාවට අයත් ඉතාමත් වටිනා දේපලක් විකුණලා ඒ මුදල් අය වෙනම ගිණුමකට දාගත්තේ මහා භාණ්ඩාගාරයට යවන්න නැතුව. දැන් කොළඹ මේ තියෙන හමුදා පමණක් නෙමෙයි රජයේ ආයතන සියල්ලක්ම කොළඹින් ඉවත් කරලා කෝට්ටට ගෙනියන්න තීරණය වුණානේ ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලෙදි. ඒ අනුව මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් අපි මේ පහුගිය කාලය තුළදීත් මේ දිගින් දිගටම සිදුවේගෙන ඇවිල්ලා පහුගිය කාලය තුළදීත් අපි විශාල ප්‍රමාණයක් මේ ආයතන වලට ගොඩනැගිලි හදලා දීලා ගෙන ගියා. ඒ වගේ මතකන්නේ ඔය විගණන අධිකාරී විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ වගේ දෙපාර්තමේන්තු හැම එකක්ම ඒගොල්ලන්ට හොඳ නිවාහනවල් ලබා දීලා ඒ එහාට ගෙනිච්චා. එතකොට යුද හමුදාවත් හැමදාමත් එදා හැමෝම කියාගෙන හිටියා මේ රටේ තියෙන මේ කමර්ෂල් වාණිජ්‍යමය හොඳ වටිනාකමක් තියෙන භූමිය හමුදාවේ මූලස්ථානයේ තියෙනවා කියලා. ඉතින් මේකෙන් ඔබට මතක් කරලා දෙන්න ඕන ඔය ටාජ් හෝටලේ අද තියෙන ස්ථානයත් යුද හමුදාවට අයිතිව තිබුණු ස්ථානයක්. අපි මම දෙවන ලුතිනන්වරයෙක් හැටියට බැඳුන අවස්ථාවේදී ඔතන තමයි යුද හමුදාවට අයිති රග ග්‍රවුන්ඩ් එක තිබුණේ. ඔතන තමයි යුද හමුදාවේ ටෙනිස් කෝට්ස් තිබුණේ. ඔතන තමයි ඔෆිසර්ස් මෙස් ස්ටේෂන් ඔෆිසර්ස් මෙස් එක තිබුණේ. මේවා එදා ටාජ් හෝටලයට විකුණලා ඒ එතන ටාජ් හෝටල හදලා හමුදාවට ඒ කොටසක් නැති වුණා. ඉතින් මේ හමුදාවට ඉඩම් කොටසක් අකුරේගොඩ වෙන්කරේ ඔය කාලෙ දැන්ට ඒ කියන්නේ අවුරුදු 30කට 35කට පමණ ඉස්සෙල්ලා අකුරේගොඩ භූමි භාගයක් බත්තරමුල්ලේ වෙන් කරන්. නමුත් මේ කිසිම ගොඩනැගිල්ලක් ඒකේ හැදුනේ නැහැ. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ජනාධිපති වරි හැටින් ඉන්නකොට කාලේ මෙතන මේ වගේම මේ සංකීර්ණයක් හදන්නට සැලැස්මල් ඇන්දා. ඒ සැලැස්මල් තියෙනවා මේ නාගරික සංවර්ධන අධිකාරී සැලැස්මල් ඇද්දා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒව හදන්නට බැරි වුණා. එතකොට අපි මම ලේකම්වරයා වශයෙන් පත් වෙලා මුල අවුරුදු ඒ කාලය තුල 2009 වෙනකන් අපිට මේවා ගැන හිතන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අපි මේ යුද්ධයට යොමු වෙලා තිබුණා. ඊට පස්සේ මේ රටේ සාමය ඇති වෙලා විවිධ ආයෝජකයන් මේ රටට එන්නට පටන් ගත්තා. මෙහෙම ආපු ආයෝජකයෙක් තමයි ශැංගරිල්ලා. ඒ ශැංගරිල්ලා ආයතනය මේ ඔය BOI මේ ආයෝජන මණ්ඩලයට ගිහිල්ලා ඒ අය ගෙන් මේ භූමිය ඉල්ලලා හිටියා. එතකොට මේ භාණ්ඩාගාරයත් ඒ ආයෝජක මණ්ඩලයත් මට කිව්වා මේ ඉඩම ඒගොල්ලන්ට ලබා දෙන්න කියලා. නෑ, දැන් ඔතන තියෙන හිටපු ලේකම්තුමනි ප්‍රශ්නේ ඕක නෙවෙයි. අලුත් පරිශ්‍රයක් සකස් කිරීම හෝ එම භූමිය චීන ආයෝජකයට විකිණීම නෙවෙයි. එය ඇයි පොදු ගිණුමකට බැර කරන්නේ? ආරක්ෂක මේ අමාත්‍යාංශයට දෙන්නේ. ඔව්, ඒක තමයි කියන්නේ. ඒක නැති වෙච්ච හන්ද දැන් වෙච්ච වෙලෙත් මං කියන්නම්. දැන් අපි ඒක අපි මේක දෙනකොට මම හමුදාපතිතුමාත් සමග සාකච්ඡා කරාම එතුමා කිව්වා අපිට ගොඩනැගිල්ලක් ලැබෙනව නම් ගොඩනැගිල්ලට මුදල් ලැබෙනව නම් අපි මේක දෙන්න කැමති. එහෙම නැත්නම් අපිට වෙන තැනකට යන්න බෑ. දැනටමත් අපි ස්ථාන 15ක පමණ අපේ අයව ස්ථානගත කරලා තිබෙනවා. අපිට අනිවාර්යෙන්ම ස්ථානයක් හදාගන්නට ඕන කියලා. එතකොට මම මේක භාණ්ඩාගාරයේ ලේකම්වරයාට කිව්වා අපි මේක දෙන්නම්.
හැබැයි අපිට මේ මුදල් අනිවාර්යෙන්ම මේ ගොඩනැගිල්ල හදන්න මේ මුදල් අවශ්‍යයි. අපිට ඒකට ක්‍රමවේදයක් යොදන්න කියලා. අපිට මේ ක්‍රමවේදයක් යොදන්නට කියලා. එතකොට භාණ්ඩාගාරයෙන් තමයි කැබිනට් අනුමැතියක් ලබා ගත්තේ මේ මුදල මේ කාර්ය සඳහාම යොදවන්න ගිණුමකට යොදන්න කියලා. මම දාගත්ත එකක් නෙමෙයි. මට ඉඩම් විකුණන්නට බෑ. මම නෙමෙයි මේ මට නෙමෙයි මුදල් එන්නේ භාණ්ඩාගාරයට. මම භාණ්ඩාගාරයට කිව්වේ මේ ඉඩම ලබා දෙන්නේ මෙන්න මේ මුදල් යුද හමුදාවට මේ ගොඩ නැගිල්ල හදන්නට අනිවාර්යෙන්ම ලබා දෙනවා නම් පමණයි. නැත්නම් මම මේකට අත ගහන්නේ. මොකද මට බෑ අවුරුදු 60ක් මේ ස්ථානයේ යුද හමුදාව පැවතුණා. ඒ තිබුණ ගොඩ නැගිල්ල පරණයි. ඒක හරි. නමුත් මේ ස්ථානයේ යනවනම් මට බෑ ඒ වගකීම බාර ගන්න මේ අයට අනාථ වෙන්න දෙන්න. ඒකට මම කිව්වේ මේ මුදල මට ප්‍රශ්නයක් නෑ ඒවා කොහොම දෙනවද කියන එකට. මගේ ප්‍රශ්නේ තියෙන්නේ මට මේ මුදල් මේ කාර්ය සඳහා ලැබිය යුතුයි කියලා. එතකොට භාණ්ඩාගාරයෙන් ඒ සඳහා මොකද මට අයිතියක් නෑ නේ මේ මේ ඒ ලැබෙන මුදල් මට එන්නේ නෑ. භාණ්ඩාගාරයට එන්නේ මට කිසිම විදියකින් නෑ. ආරක්ෂක මාත්‍යංශ ලේකම්වරයා හැටියට මට බෑ මගේ අතරේ මුදල් එන්නේ නෑ. මට නෙමෙයි එන්නේ. භාණ්ඩාගාරයට එන්නේ. මම ඉල්ලා හිටිය භාණ්ඩාගාරයෙන් චෙක්පත් අස්සම් කරන්නේ කවුද? චෙක්පත් අස්සම් කරන්නේ මගේ මම කිසිම චෙක්පතක් අස්සම් කළා නෑ. චෙක්පත් අස්සම් කරන්නේ මේ ආරක්ෂක මාත්‍යාංශයේ ඉන්න ගණකාධිවරුන් දෙදෙනා. ගණකාධිකාරීවරුන් දෙදෙනා තමයි අස්සම් කරන්නේ. නමුත් ඒ මුදල් නිකුත් කිරීමේදී ඊට ඉස්සෙල්ලා අර රාජ්‍ය රජයේ තියෙන නීති රීති අනුවට අනුව නියම ටෙන්ඩර් පාටියට ගිහිල්ලා ටෙක්නිකල් ඉවැලුවේෂන්ස් කළා. ඒ ඔක්කොම ලැබුණයින් පස්සේ තමයි ඒ අය මේවා මේ ඉදිරිපත් කරන්නේ කවුන්ටන්ට්. එතකොට කවුන්ටන්ට් මේ account එකෙන් මුදල් ගන්න. මේ ගිණුමෙන් කිසිම වෙන දෙයකට සල්ලි ගන්නට බෑ. කිසිම දෙයකට සල්ලි ගන්නට බෑ. ඒක ඒක පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. එතකොට මොකද්ද මෙතන තියෙන වැරද්ද? දැන් ඔබතුමා දන්නවද අකුරේ ගොඩේ ව්‍යාපෘතියේ අද අලුත්ම තත්ත්වය? අපි බලමු මුදල් ඇමතිතුමා මොකද කියන්නේ කියලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ එතුමා කතරගමෙන් අපෙන් අහනවා මේ ව්‍යාපෘති 200ක් විතර නවත්තලා තියෙනවා කියලා. මට කියන්නේ එක පිරිසුදු ව්‍යාපාරයක් අපි නවත්තලා තියෙනවද කියලා. ඒක මේ බදු ගෙවන්නගේ සල්ලි 125ක් එක්කෙනෙක්ගේ දෙන්නගේ පවුල්වල සාක්කුවල යවන එවැනි ව්‍යාපෘති නවත්තලා තියෙනවා. ඒකේ වැරද්ද මොකද්ද? ආරක්ෂක මූලස්ථානය ඇමරිකාවේ පෙන්ටගොන් එකටත් වැඩිය වියදම් කරන මූලස්ථානය තමයි ගිය ආණ්ඩුව හදන්න යොමු වෙලා තිබෙන්නේ. කෝටි 5000ක් වියදම් කරලා අතුරුගිරියේ මෙවැනි මූලස්ථානයක් ඇතිකරන එක අද අපි නවත්තන්න වෙලා තියෙනවා. ඒ නවත්තලලා තියෙන්නේ මේ අහිංසක ජනතාවගේ මේ ගෙවල් හදන්න පුළුවන් සල්ලි එක ස්ථානයකට අනවශ්‍ය මට්ටමට හදලා එවැනි ව්‍යාපෘති තමයි අපි නවත්තලා තියෙන්නේ. මට අහන්න දෙයක් නැහැ. මොකද ඔබතුමා කියන්නේ? දැන් ඒතර තේරෙනනේ මේ මුදල් ආපහු මේ ආරක්ෂක මාත්‍යම් පාලනය යටතෙන් ගත්ත හොඳ වුණ වැඩි. දැන් යුද හමුදාවට හමුදා මූලස්ථානයක් නැහැ. පෙන්ටගනේ වගේ කියලා කියනවා. පෙන්ටගනේ හරි අපි යුද හමුදාවේ ඕනෑම නිලධාරියෙක්ගෙන් අහන්න. ඒගොල්ලෝ බංග්ලාදේශයට ගියත්, සිංගප්පූරුවට ගියත්, මාලදිවයිනට ගියත් ඒ අය ගියාම යන්නේ මොන වගේ මූලස්ථානයකටද කියලා. පෙන්ටගන් වල විතරක් නෙමෙයි. ඒක තමයි අපේ අභිමානය. අපේ හමුදාවල අභිමානය තියෙන තැන. එම නැතුව මේ ටෙන්ට් එකක් ගහලා ගව මඩුවක් ගහලා ගව මඩුව ඇතුළට යන්න පුළුවන්ද? මේක ඔන්න ඔයගොල්ලන්ගේ හෙඩ් ක්වාටර්ස් කියලා යන්න පුළුවන්ද? නම් දෙන්න පුළුවන්. නම් වල නෙමෙයි වැදගත්කම තියෙන්නේ. අර නවීනතම අපි මේ අවුරුද්දේ ගොඩනැගිල්ලක් හදනවා නම් අපි ඒක අවුරුදු 50කට 100කට ඉදිරියට හිතලා හදන්නට ඕන. මේක මූලස්ථානයක් හදන්නේ. මේක කාගේවත් නිවසක් නෙමෙයි මේ හදන්නේ. ත්‍රිවිධ හමුදාවේම මූලස්ථානය හදන්නේ. ත්‍රිවිධ හමුදාවේම යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ මේ හමුදාවලම මූලස්ථානය හදන්නේ. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ අවුරුදු 30ක් තිබුණු මේ රටේ තිබුණු ත්‍රස්තවාදයේ යුද්ධය පරාජය කර අපේ අභිමානවත් හමුදාවට මූලස්ථානයක් හදන්නේ. කාටවත් ගෙයක් හදන එකක් නෙමෙයි. ඔබතුමා අභිමානය පිළිබඳව කතා කරාට, මේ පොළව ගැන කතා කරාට, ඔබතුමා ඇමරිකාවේ පුරවැසියෙක් නේද?
ඇමරිකාවෙත් පුරවැසියෙක් ලංකාවෙත් පුරවැසියෙක් ඔබතුමාට පුළුවන් මේ තරම් චෝදනා ගර්ජන එල්ල වෙද්දී ඔබතුමාට ඇඟිල්ල දික් වෙද්දී ලංකාවත් ඇරලා ගිහිල්ලා ඇමරිකාවේ සුවපහසුව ජීවත් වෙන්න ඇමරිකාවේ ගිහිල්ලා සුවපහසුවෙන් ජීවත් වෙන්න බෑ ඇමරිකාවේ ගියොත් මේ මම යුද්ධේ කරපු නිසා මට වෙන්නේ විදුලි පුටි වාඩි වෙන්න තේන්න නේද ඇත්ත කතාව ඒකයි මොකද LTT ත්‍රස්තවාදීන් බලාගෙන ඉන්නවා මම ඇමරිකාව වගේ රටකට යන එනකන් මේ යුද්ධය කිරීම නිසා බොරු චෝදනා කරලා මාව මේකට හිර කරන්නේ කවුරුත් දන්න දෙයක් නේ ඉතින් මට අවශ්‍යතාවයක් නැහැ එහෙම මේකයි මම අවුරුදු 20ක් හමුදාවේ සේවය කරා මම සේවය කරන අවස්ථාවේදී සෑම ක්‍රියාන්විතයකට මෙදුන මතක තියාගෙන මම ලෙෆ්ටන් කර්නල් කෙනෙක් වෙනකන් හිටියේ ඒ කාලේ තමයි අමාරුම කාලේ කාලේ තමයි අමාරුම කාලේ කියන්නේ ප්ලටූන් කමාන්ඩර් කෙනෙක් හැටියට කම්පැනි කමාන්ඩර් කෙනෙක් හැටියට බටාලියන් කමාන්ඩර් කෙනෙක් හැටියට තමයි ඇත්තටම යුද්ධයක අමාරු කොටස කරන්න තියෙන්නේ. නමුත් ඊට පස්සේ නම් කිසි හේතු නිසා මම විශ්‍රාම අරගෙන අවුරුදු 20ක් සේවය කළා ඇමරිකාවට ගියා. මම එයි සුවපහසු ජීවිතයක් ගත කළා. මගේ පුතා මං හොඳට ඉගැන්නුවා. අපි ලාංකිකයන් හැටියට මං හිතන්නේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන දෙයක්. ඉතාමත්ම ඇමරිකාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාලයකට මම යවුවා. ඇමරිකාවේ තියෙන හොඳම මේ බෝයිං ආයතනයට මට පුතා රස්සාවකට යන්න හැකියාවක් ලැබුණා. ඒවත් තරම් ඉගෙන ගත්තා. ඉතින් මේ ඔක්කොම තිබිලා මට ඉන්න තිබුණා. නමුත් 2005 මගේ සහෝදරයා මේ ජනාධිපතිවරණයට මම ඒ සඳහා නැවත ලංකාවට ආවා. ඇවිල්ලා ජයග්‍රහණයෙන් පස්සේ මට මේ අවස්ථාව ලැබුණා මම හිතුවා මට නැවතත් මේ රටට මගේ රටට සේවයක් කරන්න අවස්ථාවක් ලැබෙනවා නේද කියලා. ඉතින් මම කවුරු පිළිගත්තත් නොගත්තත් මම දන්නවා මේ රටේ වැඩි දෙනෙක් පිළිගන්නවා මගේ හෘද සාක්ෂිය පිළිගන්නවා මම අවංකව සේවය කර නිසා මගේ රාජකාරිය කර නිසා කවුටවත් කරන්නට බැරි වෙච්ච මේ යුද්ධය අවසන් කිරීමට විශාල දායකත්වයක් මට දෙන්නට පුළුවන්කම ලැබුණා. ඔබතුමා හිතනවාද ඔබතුමාගේ සේවය දැන් ප්‍රමාණවත් කියලා ඉවරයි කියලා? නෑ ඊට පස්සේ යුද්ධෙන් පස්සේ පශ්චාත් යුද සමයේදීත් මම විශාල සේවයක් කරානේ. පශ්චාත් යුද සමයේදීත් මම නාගරික සංවර්ධන අධිකාරිය හරහා විශාල සේවයක් කරානේ. කවුරුත් අද කොළඹ ගැන කතා කරනවානේ. දේශ විදේශවල සෑම කෙනෙක්ම කතා කරනවානේ කොළඹ ගැන. එතකොට ඒ නාගරික සංවර්ධන පැත්තෙන් ඒ වගේම ඔබතුමාට අද ඒව දැක්කම දුක හිතෙනවානේ. සමහර ඒව දැක්කම දුක හිතෙනවා. ඒත් ඒක ඉතින් දැනට ඒ මට කියන්න තියෙන්නේ සත්භාවයෙන් වැදගත්කමක් ඇතිව ඇති කරපු ව්‍යාපෘති මේ බොරුවට මඩ ගහලා ඒවා විනාශ කරලා දාන්නේ නැතුව ඕනෑම රජයක යුතුකම වෙන්නේ ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙනියන ව්‍යාපෘති. හොඳ නැති ව්‍යාපෘති තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඒ අයට තීරණය කරන්න පුළුවන්. නමුත් හොඳ ව්‍යාපෘති දැන් බලන්න මම ආරම්භ කළා පැල්පත් අහක් කරන්නට මේ මහල් නිවාස හදීම. ඉතින් ඒක තාම අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක්නේ. ඉතින් මේ ව්‍යාපෘති දැන් ඔය කිව්වා වගේ කාගේවත් සාක්කුවට මගේ සාක්කුවට දාගලිලා ගන්න කරපු ව්‍යාපෘති නෙමෙයි. ඒ ගෙනාපු කොන්ත්‍රාත් කට්ටියම ගෙනලා අහන්න පුළුවන්. ඒ අයට ගෙන් ඉතාමත්ම අඩුම මුදලකට තමයි ඒගොල්ලෝ ඒ කරන්නේ. මම කිව්වා ඔයගොල්ලන්ගේ මේ සමාගම් වගකීමක් සමාජීය වගකීමක් හැටියට අඩුම තරමට මේක කරන්න කියලා. ඒ විදිහට තමයි මේව කරේ. අනිත් එක ඒවා එක්කෙනෙකුට එක සමාගමකට විතරක් නෙමෙයි. මේ රටේ තියෙන හොඳම මේ කොන්ත්‍රාත් ඔය ගොඩනැගිලි හදන කොන්ත්‍රාත් සමාගම් හැම එකටම දීලා තියෙනවා. හැම එකටම දීලා. දැන් නව රජයෙන් ඔබතුමාට ඒ වගකීම යාලිත් බාර දුන්නොත් බාර ගන්නවද? ඔබතුමා නිලධාරියෙක්. දැන් මම විශ්‍රාම ගියානේ දැන්. හොඳ අපිට විරාමයක් ලබා දෙන්න. විරාමෙන් අනතුරුවත් අපි හිටපු ආරක්ෂක ලේකම්තුමාව ප්‍රශ්න කරමු. ද
දැන් අර හිටපු මහජන උපයෝගිතා අමාත්‍යතුමා ඉන්නවනේ මර්වින් සිල්වා ඇමතිතුමා එතුමා ඔබතුමාලගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නේ ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම පවුලේ මිත්‍රෙක් නම් මගේ පවුල් මගේ නම් එහෙම පවුලේ මිත්‍රෙක් නෙමෙයි මගේ නම් කිව්වාම හිටපු ලේකම්තුමනේ ඒ කියන්නේ පවුලේ වෙන අයගේ මිත්‍රෙක් ඒ අය වෙනුවෙන් මට කතා කරන්න බෑනේ පවුලේ අය කොමාරි එතුමා ගියා ළඟදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ෆයිල් මිටියකුත් අරගෙන අරගෙන බොහොම දරුණු මේ මනුෂ්‍ය ඝාතන චෝදනා කිහිපයක් පිළිබඳව කතා කරා. ඔබතුමාටත් ඇඟිල්ල දෙකු කළා. විශේෂයෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමා ගැනත් එතුමා චෝදනාවක් කළා. මොනවාද මේ චෝදනාවල්? මොනවාද ඔබතුමා මේ වලට කියන්නේ? මේවා ඉතා පහත් ගණී ක්‍රියා. මෙහෙම එක එක්කිනාට චෝදනා කරන්නට පුද්ගලයන්ට පුළුවන් කමක් නැහැ. මොකද ඒ භාරත ලක්ෂ්මන්ගේ ක්‍රියාකලා මේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ පවත්වලා ස්වාවියේ නඩු දාලා තියෙනවා. ඉතින් එහෙම තියෙන අතරතුර තවත් අභූත චෝදනා කිරීම වගකීමකින් වගකීම් යුතු පුද්ගලයෙකුට කරන්න පුළුවන් කමක් නැහෙනි. ඉතින් ඒ වගේ මේ ඔය වගේ මර්වින් සිල්ලා වගේ එක්කෙනෙකුට තමයි ඔයගේ පහත් ක්‍රියාවක් කරන්න පුළුවන්. දැන් ඒ වගේම මේ මර්වින් සිල්ලා හිටපු එමුතුමාගේ පුතාව විලාසිතාගාරයක් අසලදී දරුණු පහර දීමකට ලක් වෙනවා. ඔබතුමාට ඇඟිල්ල දික් කරන්නේ. ඉතින් මට ඇඟිල්ල දික් කළ අවශ්‍ය කරන්නට අවස්ථාවක් නැහැ. නමුත් මර්වින් සිල්ලාම දන්නවා ඇති එයාගේ පුතාගේ කෙරුවාව ගැන. මේ හැම නයිට් ක්ලබ් එකකම ගිහිල්ලා ඒගොල්ලෝ ගුටි කෑවනි. ඉතින් ඒ එකපාරක් හමුදා නිලධාරියෙක්ගෙන් බුද්ධාංශයේ හමුදා නිලධාරියෙක්ගෙන් ගුටි කෑවා. ඊපස්සේ මං හිතන්නේ විදේශයෙක්ගෙන් නහය කැඩෙන්න ගුටි කෑවා. ඒ වගේ ගුටි කෑවේ ඒ චරිතය හොඳින්දනේ. ඒ වගේම ඔබතුමාට විරුද්ධව නැගෙන දැඩි චෝදනාවක් තමයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කළේ නැහැ. ඒ පිළිබඳව තොරතුරු ජනතාවට කිව්වේ නැහැ. ඒක ඇන හිටියා. ඒ ගැන නිසි උනන්දුවක් ඒ රජය දැක්ුවේ නැහැ. මොකද කියන්නේ හිටපු ලේකම්තුමනි? නෑ අපි ඒක සිද්ධ වුණාට පස්සේ බුද්ධ්‍යංශත් CID එකත් පරීක්ෂණ පැවැත්තුවා. නමුත් ඒ පරීක්ෂණ වලින් අපිට හරි තීරණ නිගමනයකට එන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි කිසි බලපෑමක් කරේ නැහැ. ඉතින් ඒ වාර්තා තවමත් මේ බුද්ධ්‍යංශ සහ ඔය පොලිසියේ CID එක ළඟ ඇති. ඉතින් අපි කිසි දෙම් වෙන ආණ්ඩුවක් නේ තියෙන්නේ. එතෙන් ඒ ආණ්ඩුවට පුළුවන් එතන ඉඳලා තව මේ පරීක්ෂණ පවත්වලා කවුද මේකට වග කිය යුත්තේ කියලා හොයාගන්නට. ඒක කම් කිසි කෙනෙක් හිතනවා නම් මෙතන හරියට වෙලා නැහැ කියලා. දැන් ඒ කරපු පරීක්ෂණ එතන ඉඳලා තවත් දුරට ඉස්සරහට කරලා හොයන්න. ඒක හොයන්න ඕන. හොයන්න හොඳයි. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ සල්ලිකාරයෙක්ද? සල්ලිකාරයෙක් කියන්නේ නේද? ඔබතුමාගේ වත්කම් බැරකම් පිළිබඳව අභියෝගයක් කළා වර්තමාන මුදල් ඇමතිතුමා. එහෙම කරන්නේ සාමාන්‍යයෙන් ඉතින් නේද? මං වගේ කෙනෙක්ට කරන්නේ නැහැ. ඔබතුමා සල්ලිකාරයෙක්ද කියලා මං ඒක ඇහුවේ. ඔබතුමා ඒව ඉදිරිපත් කරාද? මෙහෙමයි. රාජ්‍ය නිලධාරියෙක් හැටියට අපි අපේ වත්කම් බැරකම් හැම අවුරුද්දෙම ලබා දෙන්නට ඕන. ඉතින් මම ආරක්ෂක ලේකම් වරයා පත් වුණු දවස් ඉඳලා අපි පත් වෙනකොටම මම හිතන්නේ අපි දුන්නා වත්කම් බැරකම් මගේ එතකොට තිබිච්ච වත්කම් 2005 දී ඔබතුමා 2005 ඊට පස්සේ 2006 2007 2008 මේ විදිහට දීගෙන ඊකටම දීලා තියෙනවා. ඒවා අපි ලබා දෙන්නේ ජනාධිපති ලේකම්වරයාට. ඒවා අපි මේ ලියුම්කාරක දාලා සීල් කරලා එයාට දෙනවා. ඒව සුරක්ෂිත වෙත නැති. ඉතින් මේවා
මං හිතන්නේ යම් කිසි මුදලක් ගෙවලා ඕන එක්කෙනෙකුට ලබා ගන්නට පුළුවන්. මේ අපි ඉදිරිපත් කරපු වත්කම් කාටවත් කියන්න බෑ මම ඒව දීලා නැහැයි කියලා. ඒ වැදගත් වෙන්නේ මගේ දැන් තියෙන වත්කම් බැරකම් පමණක් නෙමෙයි. මම මේක බාර ගන්නකොට තිබුණු මගේ වත්කම් බැරකමුත් අරගෙන ඒ දෙක සංසන්දනය කරලා බලන්න මම අනිසි ලෙස මේ කාලය ඇතුළතදී යම් මුදලක් උපයලා තියනවාද කියලා. ඉතින් අද මේ බොරු චෝදනා කෑ ගහන්න අවශ්‍යතාවයක් නැහෙනි. යම් කිසි බැංකු ගිණුම් තියෙනවා නම් ඒවා අද ලෝකේ ඕන තැනක තිබුණත් හොයාගන්නට පුළුවන්. ලේසියෙන්ම. වත්කම් තියෙනවා නම් ඒව හොයාගන්නට පුළුවන්. අම ඉඩමක් අරන් තියෙනවා නම් මේ රටේ හරි පිටරටක හරි ඒවා ලේසියෙන්ම හොයාගන්නට පුළුවන්. ඒවා හරි පහසු දේවල් අද. ඉතින් ඒව හොයාගන්න. නමුත් මගේ වත්කම මගේ තියෙන වත්කම් මම හෙලි කළා ඒවා මම බාර දීලා තියෙනවා ජනාධිපති ලේකම්වරයාට. දැන් ඔබතුමා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඔබතුමාගේ යටතේ ඔත්තු සේවා ක්‍රියාත්මක වුණා. නමුත් තිබුණු රජයේ ඇමතිතුමේ ආපකාලා එළියට යනකම් ඔබතුමාලා දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ මාධ්‍ය හමුවක් තියෙනකම් ඔත්තු සේවා බුද්ධ්‍යංශ සියල්ලම අක්‍රියයි. අසාර්ථකයි නේද? මගේ යටතේ තියෙන බුද්ධි සේවා එකක් තමයි ජාතික බුද්ධි සේවාව SIS කියන එක. ඉස්සර NIB කියපු එක. ඊළඟට විශේෂයෙන්ම යුද හමුදා බුද්ධි සේවාව. අනිත් මේක බුද්ධි සේවාවක්වත් මම පාවිච්චි කරේ මේ රටේ තියෙන විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු හොයා ගැනීම සහ ඒ කාරණා මිස මේ දේශපාලනයන් සම්බන්ධයෙන් හොයන්නට නෙවෙයි. ඒ වුණාට කිව්වා නේද ඇමතිවරුන්ගේ දුරකථන ටැප් කරනවා ඔවුන් යනේන ගමන් බිමල් පිළිබඳව දැඩි විමසිල්ලක් දක්වනවා. ඒ වගේ චෝදනාවක් තිබ්බනේ නෑ. එහෙම තිබ්බනම් ඉතින් අපිට හොයාගන්න ඔය තේරන් තිබුණනේ. දැන් ඔබතුමා මැහෙවනේ ඇයි බැරි වුනේ කියලා. දැන් ඔබතුමා මේ ප්‍රශ්නේ ඇහුවම මම හිතුවේ ඔබතුමා මේ බුද්ධ්‍යංශවල දුර්වලතාවයක් ගැන කිව්වයි කියලා. දුර්වලතාවයක් තිබ්බා මං කියන්නේ මොකක්ද නැවෙන්නේ පොඩ්ඩක්. ඒ බුද්ධ්‍යංශ අපි ගෝබි වැල්ලුවනේ. KP ගෙනාවනේ මුලින්ම. ඔව්. ඊළඟට ගෝබි වගේ අය වැල්ලුවනේ. විලේසුදා ඔය කවුරුත් කෑ ගැහුවට විලේසුදා ඇල්ලුවේ මම. අගේ ඉන්න කාලේ තමයි මම මේ පාකිස්තානයට සමහර වර්තමාන ජනාධිපතිතුමාගේ කාලේ තමයි නේද ඒ ගෙනාවා. ඒක දිනපු ගමන් ගෙනාවා. නමුත් පාකිස්තානය සමග කටයුතු කරලා ඒ තොරතුරු තියෙනවා. පොලිසිය අපි ලියපු ලියුම් තියෙනවා මේ බුද්ධ්‍යංශවල. ඒවා අරගෙන බලන්න පුළුවන්. ලියලා අපිට දැන්නුවා ඡන්දෙට ඉස්සෙල්ලා අපිට දැන්නුවේ මෙන්න අල්ලගෙන ඉන්නවා කියලා. නමුත් ඒ ඡන්ද කටයුතු උනසුම නිසා ගේන්න බැරුණා. ඡන්දේ ඉවරුණු ගමන්ම එයා ගෙනාවා. ඒ පකිස්ානයට පකිස්ථානයත් එක්ක ඩුබායි රටත් එක්ක අපි මේ ටෙලිෆෝන් අංක මෙහිදි හොයලා ඒ ටෙලිෆෝන් අංක එහාට ලබා දීලා අපි විශාල ක්‍රියාදාමයක් කල් අපි එයා වැල්ලුවේ. ඒ වගේම ඒ සුදාල්ලුවා. ඊට පස්සේ ඔය බුද්ධියන්සවලින් විශාල හැකියාවක් විශේෂෙන්ම උත්තුරයේ මේ අවුරුදු පහකට යුද්ධයට පස්සේ අවුරුදු පහක මේ රටේ මේ වගේ සාමය ගෙනියන්නට පුළුවන් වුණේ මේ බුද්ධ්‍යංශවල ක්‍රියාකාරීත්වය නිසා. ඉතින් අපි බුද්ධ්‍යංශ එයාගේ නිසි ආකාරයට අපි යෙදෙව්වා. ඉතින් අනිත් එක මේ මතක තියාගන්න අපි මේ බොරු කියනවා අපි ටෙලිෆෝන් ටැප් කරනවා කියලා. අපිට හැකියාවක් නැහැ මේ ටෙලිෆෝන් වලට සම්බන්ධ වෙන. මම දන්නවා ඒ හැකියාව. අපි ළඟ නැහැ ඒ උපකරණ. ඉතින් මේ අපේ කාලේදී අපි විශේෂම ත්‍රස්තවාදී යුද්ධයේ තියෙන කාලේදී අපි දැනගෙන හිට මේ ටෙලිෆෝන්ස් වලින් තමයි මේ ත්‍රස්තවාදීනුත් මේ ගනුදෙනු හුඟක් කරන්නේ. ඒක අපිට අවශ්‍ය වෙලා තිබුණා ඒක බලන්න. නමුත් ඒ ඉතා විශාල මුදලක් යන හන්ද අපිට ඒක ලබා ගන්නට පුළුවන්කමක් තිබුණ නැහැ. ඉතින් මේ සෙල්ෆෝන්ස් වල ටැප් කරන්න අපිට හැකියාවක් නැහැ. දැන් මේව කියන්න නරකයි. මොකද එතකොට හරි විදියට නම් මේක මොකද රහස් එළියට යනවා. ඉතින් එහෙම ටෙලිෆෝන් ටැප් කරයි කියන එක ඒක බොරු කතාවක්. ඔය ලෑන්ඩ් ලයින්ස් ටැප් කරන්නට පුළුවන්.
මුත් දැන් පවුරු කවුරුත් පාවිච්චි කරන්නේ නැහැනේ ලෑන්ඩ් ලයින්ස්. ඉතින් මේ එහෙම ටැප් කරලා මිනිස් එකක් අපි කරේ නෑ දේශපාලන කියන් අහලා වෙනුවෙන්. ඇත්තටම අපි කරේ මින මේ රටේ ආරක්ෂාව, එහෙම නැත්තම් මේ පාතාලේ, එහෙම නැත්තම් මේ කුඩුකාරයෝ, මින මේ අය ගැන බුද්ධි තොරතුරු ලබා දීලා ඒ අවශ්‍යයට ලබා දෙන්න තමයි අපි ක්‍රියාත්මක වුණේ. එහෙම නැත්තම් මේ දේශපාලඥයන් ගැන හොයන්නට නෙවෙයි. දැන් ඔබතුමා තමයි අපිට බැරි වුණේ. නෑ ඔබතුමා දැන් දේශපාලඥයන් ගැන හොයන්නේ නැතුව රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය බුද්ධ්‍යංශ කටයුතු කරයි කියලා කිව්වට දැන් MI6 ඒ වගේම CIA එක රෝ සංවිධානය හිටපු ජනාධිපතිතුමාගේ රජේ පෙරලන්නට කටයුතු කරයි කියලා එතුමන්ම හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සඳහන් කරනවා. බරපතල චෝදනාවක්. මේ විදේශීය ඔත්තු සේවා ලංකාවේ මේ තරම් රජයක් පෙරලන්න කටයුතු කරද්දී ඔබතුමාගේ ඔත්තු සේවා මතක කරන්නේ නැහැ. මෙහෙමයි. මත තියාගන්නට ඕන ඔය ඔබ කියන රටවල් වල ඒ අය දැන් අපේ රටේ බුද්ධි සේවාව අපි මේ පොඩි රටක් නිසා මේ වෙන රජවල් පෙරලන්න වෙන රටවල් වල තියෙන ආණ්ඩු පෙරලන්න එහෙම අපිට අවශ්‍යතාවයක් නැහැ. අපි එහෙම පුරුදු පුහුණු කළත් නැහැ. අපිට එහෙම හැකියාවකුත් නැහැ. නමුත් ඔය ඔබ කියපු රටවල් වල විශේෂයෙන් මේ සඳහාම පුරුදු කරපු අපි දැක්කනේ මේ ලෝකේ විවිධ රටවල් විවිධ උපක්‍රම වලින් පෙරලපු හැටි, විවිධ නායකයන්ව පෙරලපු හැටි, විවිධ නායකයන්ව ඝාතනය කරපු හැටි අපි දකිනවනේ. ඒ සඳහා ඒ රටවල් වලට අවශ්‍යතාවය තියෙනවා. මොකද ඒ රටවල් වල තමයි මේ බලවත්තුන්ට තමයි මේ විවිධ රටවල් වල බලයන් ඒ අයට අවශ්‍ය ඒ අයගේට ආධාර දෙන ඒගොල්ලන්ට අවශ්‍ය රජවල් ඇති කරගන්නට ඕන ඒ ලොකු රටවල් වලට. ඒ අය ඒ සඳහාම මේ කට්ටේව පුහුණු කරපු ඒ කොටස් ඉන්නවා. ඉතින් ඒ වගේ අය තමයි මේ සඳහා යොදවා ගන්න. ඉතින් අපි මේ රටට සාමය ගෙනාවට පස්සේ මේ රටේ නිදහස අපි තහවුරු කරාට පස්සේ අපි විවිධ මේ රටවල් වල මේ ඩිප්ලොමැටික් මිෂන්ස් වලට රාජතාන්ත්‍රික මේ දැක්මවල් වමනවල් සඳහා අපි නිදහස දීලා තිබුණා. ඉතින් ඒ නිදහස අයුතු ලෙස ප්‍රොජෙන්ට් අරගෙන තමයි මේ වගේ දේවල් සිද්ධ කරේ. ඉතින් එතන ඒ වගේ ඒ අය තුල තිබෙන ඒ හැකියාවන්ට සරිලන පරිදි ඒ වගේ අවශ්‍යතා මේවා ක්‍රියාදාමයන් කඩන්නට තරම් අපිට ශක්තියක් තිබුණේ නැහැ. ඇත්ත. නමුත් ඒ අය ඒක ඒගොල්ලන්ට තිබිලා තිබුණු වරප්‍රසාද ඒගොල්ලෝ වැරදි අයට පාවිච්චි කරා. හොඳයි අපි විරාමයකට යන්නට සූදානම්. විරාමයෙන් පසු අප අවසන් අදියරට එළඹෙනවා අද 360. ඔබ දෙරණ 360 සමගින්. දැන් හිටපු ලේකම්තුමනි වැලිකඩ බන්ධනාගාරය ඇතුළත අභ්‍යන්තර කැරැල්ලක් ඇති වෙනවා. මේ මෑතකදී ඒ අවස්ථාව ඇසින්දුටු කෙනෙකු මාධ්‍යයට කියනවා බිත්තියට හේතු කරලා යටත් වුණු රැඳවියන්ව වෙඩි තියලා ඝාතනය කරනවායි කියලා. පරපතල චෝදනාව. කවුද මේ වලට අන්න දෙන්නේ? ඇයි මෙහෙම දේවල් වෙන්නේ? ඔබතුමා ඒ කාලේ රටේ ආරක්ෂක ලේකම්වරයා. ඔව් මෙහෙමයි. දැන් ඔය චෝදනාවල් කරන්නේ ඔය ඕක ඇතුලේ හිටපු වැරදි කරපු පුද්ගලයෝනේ. මම හිතන්නේ ඔය කියපු පුද්ගලයා අර මේ සිංහල කොටියෙක්ද කොහෙද කියපු පුද්ගලයානේ වැරදි කරලා. ඉතින් ඔබ විශ්වාස කළ යුත්තේ ඒ වගේ සිංහල කොටියෙක් කියන කතාවද අපේ හමුදාව සහ පොලිසිය කියන දේද? අපිට මතක ඇතිනේ එතන ඒ රැඳවියන් ඒ කෝලාහලය කළා T-56 අවි ලබාගෙන විශාල ප්‍රශ්නයක් ඇති කරා. එතකොට ඒකේ ඉන්න ජේලර්ස්ලාට ඒක පාලනය කරගන්න බැරි වුණා. ඊට පස්සේ පොලිසියට පාලනය කරගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි හමුදාව එකට ඒ බලන්න කල්පනා කරලා බලන්න මේ T-56 අවිත් සමග අපේ අය T-56 අවිත් එක ගිහිල්ලා තමයි
මේ කාර්යය කරන්න සිද්ධ වෙලා තිබුණේ. විශේෂ කාර්ය බලකායේ මේ අධ්‍යක්ෂකතුමාට වෙඩි වැදුනා. එතනගේ අත සම්පූර්ණයෙන්ම තුවාල වුණා. ඉතින් මං හිතන්නේ එතනින් පැනල ගිය එක්කෙනෙක්ගේ අවිය තාමත් හොයාගන්නට බැරි වුණා. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ මේ හමුදා නිලධාරීන් ගිහිල්ලා මේක පාලනය කරගත්තේ. ඉතින් එහෙම පාලනයක් කරයින් පස්සේ මෙතන මේ චෝදනා කරාම කවුරු හරි ඇවිල්ලා එක හිටපු මේ වැරදි කරපු පුද්ගලෙ ඒක ඒ කතාව විශ්වාස කිරීම ඉතාමත්ම වැරදි. හමුදා නිලධාරීන් එහෙම මේක වගේම තමයි වෙන්නේ මේ යුද්ධයේදී අවසන් භාගයේ අපේ හමුදාව මෙහෙම මිනිස්සු මැරුවා ක්‍රෙඩිබල් එවිඩන්ස් තියෙනවා කියලානේ මේ ඔය තමිල් දෙමළ ඩයස්පෝරාව ප්‍රචෝදනා කරන්නේ. ඔන්න ඔය වගේ තමයි ක්‍රෙඩිබල් එවිඩන්ස් කියලා කියන්නේ. මේ දැන් LTT ත්‍රස්තවාදී සමාජිකයන්ම ගිහිල්ලා ඒ රටවල කිව්වම මෙන්න මෙහෙම කරා මෙහෙම මිනිමරුවා කියලා ඔන්න ඔය තමයි ඔය ක්‍රෙඩිබල් එවිඩන්ස් කියන්නේ. එතකොට මේ හිරේ ඉන්න සිංහල කොටියෙක් කිව්වම මේ හමුදාව මෙහෙම වෙඩි තිබ්බයි කියලා ඒක ක්‍රෙඩිබල් එවිඩන්ස් කියලා පාවිච්චි කරන්න පුළුවන්ද? හොඳයි. තව අවසාන වශයෙන් ඔබතුමන්ගෙන් දැනගන්නට කැමතියි සුදු වෑන් සංස්කෘතිය පිළිබඳව. සුදු වෑන් වලින් විවිධ පුද්ගලයන් පැහැරගත්ත, විශේෂයෙන්ම රාජපක්ෂ පාලනයට එරෙහි පුද්ගලයන් පැහැරගත්තයි කියලා පසුගිය දවස්වල ලොකු කතාවක් තිබ්බා. මොකද්ද මේ සුදු වෑන්? කොහෙද මේ සුදු වෑන් ගාල් කරලා තියෙන්නේ? පිටුලේ කම්පුනේ. මේවා මේ අපේ බුද්ධ්‍යංශවල හමුදාවට මඩ ගහන්න මේ යුද්ධය තියෙන කාලේ ඉඳලම පාවිච්චි කරපු කතානේ. ඉතින් මම හිතන්නේ මේ සුදු වෑන් කියන කතාව අපිට විතරක් නෙවෙයි, මීට ඉස්සෙල්ලා තිබුණු රජයන්වලනුත් ඔය කතාවම චෝදනාවන්ම කාටගෙනගෙන ගියා. ඉතින් අපි එහෙම සුදු වෑන් පාවිච්චි කළා, එහෙම කිසිම රාජපක්ෂ වරුන්ට විරුද්ධ පුද්ගලයන් මට අඩත්තේ ටං කළා කිසිම අවස්ථාවකම කළා නෑනේ. ඇයි ඉතින් සුදු වෑන්ම පාවිච්චි කරන්නේ එමනා? ඉතින් මේවා මේ මඩ ගහන්නම කරපු කතා මිස මේ වගේ කිසිම සත්‍යතාවයක් තියෙන ඒවා නෙවෙයි. විශේෂයෙන්ම බුද්ධ්‍යංශවලට හමුදාවට මේ චෝදනා නගන්නටනේ මේවා විශේෂයෙන්ම ඇති කරලා තියෙන්නේ. මුලින්ම යුද්ධ කාලෙදි මේවා එළියට ආවේ. ඉතින් මේවා කිසිම සත්‍යතාවයක් නැති තොරතුරු චෝදනා. ඉතින් විශේෂයෙන්ම මම ආරක්ෂක ලේකම්වරයා හැටියට මම ළඟ මට ළඟ ඉන්නේ මගේ ආරක්ෂාව සඳහා ඉන්නේ හමුදා සැබළු. ඊට අමතරව මේ විවිධ මේ පුද්ගලයන් මගේ ළඟ නෑ. මට පහුගිය කාලයේ වකවානුව තුලම එම නිදහසේ ගිහිල්ලා එහෙ මේ ගිහිල්ලා මිනී මරන්න මෙම කරන්න පුළුවන්කමක් මට තිබුණේ නෑනේ. මගේ හැම අවස්ථාවකදීම ආරක්ෂක සෙබළුන් මාත් එක්ක හිටියා. මේ අය වෘත්තීමය වශයෙන් මගේ ආරක්ෂාව සඳහාම යොදවා ගත්තා අය මිසක් මට බය නැතුව මේ අය ගැන කතා කරන්න පුළුවන් කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැහැ. එහෙම චෝදනා කරන එකත් ඉතාම වැරදි. මේ අය වෘත්තීමය වශයෙන් අපිට ආරක්ෂාව සපයපු උදවිය. ඒ මාය අර පිළඟ කිසිම වෙනත් මේ කණ්ඩායම් අපි හදාගෙන එම කරන්න අපිට හැකියාවක් තිබුණත් නැහැ, පිළඟ හිටියෙත් නැහැ. අපේ මූලික අරමුණ වුණේ මේ ත්‍රස්තවාදය අවසන් කිරීම සහ ඉන් පශ්චාත් සමයේදී මේ පාතාලය ඒවා නීත්‍යානුකූලවල තමයි අපි හැම දෙයක්ම කළා තියෙන්නේ. දැන් ඔබතුමන්ලා විශේෂයෙන්ම ඔබතුමා සහ හිටපු ජනාධිපතිතුමාගේ
යුද්ධය පිළිබඳව තර්කය පිළිගන්න ඇතැම් අය කියනවා රාජපක්ෂවරු යුද්ධ කරා වගේම සුද්ධ කරයි කියලා. දැඩි දූෂණ චෝදනා නැගුව පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී. උත්තරයක් තියෙනවද? ඔව් උත්තරයක් තියෙනවා. අපි එහෙම සුද්ධ කරලා නැහැ. ඉතින් ඒක ඉතාමත්ම කනගාටුදායකයි. අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ අවුරුදු ගණනාවක් තිබිච්ච මේ රටේ තිබිච්ච ත්‍රස්තවාදය අවසන් කරන්නට අපි කැප වෙලා ඒ කාර්යය ඉෂ්ට කරයින් පස්සේ ඒ වගේ කැත චෝදනා කළා. අපි කළ ඒ සේවාව අගෙයිමකට ලක් කරන්නේ නැතුව අභූත චෝදනා ඉදිරිපත් කිරීම මං හිතන්නේ තාම පහත් දෙයක්. මම හිතන්නේ අපේ රටේ ජනතාව එහෙම අභූත චෝදනා අපිට ඉදිරිපත් කරනවායි කියලා. මොකද අපි එහෙම හොරකම් කරපු මිනිස්සු නෙවෙයි. අපි මේ රටේ වෙනුවෙන් මේ රට වෙනුවෙන් සේවාවක් කරපු කැපවීමෙන් යුක්තව සේවාවක් කරපු අය. මම කියන්නේ මට බය නැතුව කියන්න පුළුවන් ආරක්ෂක අමාත්‍යාංශය තමයි මේ රටේ තිබුණු හොඳම අවංක වැඩ කරපු ඒ වගේම කිසි වංචාවක් නැතුව ක්‍රියා කරපු හොඳම අමාත්‍යාංශය කියලා. මොකද මේ අමාත්‍යාංශයෙන් අපි කරපු සෑම දෙයක්ම හොඳ අරමුණක් වෙනුවෙන් මේ රටට යහපතක් කරන්න සඳහා කරපු ව්‍යාපෘති සෑම එකක්ම තියෙන්නේ. ඉතින් ඒවා විනිවිදභාවයෙන් යුක්තව නිතිගරුකව කරපු දේවල්. එවයින් අපි කිසිම සතයක්වත් අයුතු ලෙස භාවිතා කරලා නැහැ කියන එක මට අවංකවම කියන්නට පුළුවන්. හොඳ, මගේ අවසාන ප්‍රශ්නය තමයි මුළු රටේම ප්‍රශ්නය. ඔබතුමා අද 360 අසුන් ගන්නවා කිව් වෙලාවේ සිටම සමාජ වෙබ් අඩවි හරහා සහ දුරකථන මාර්ගෙන් බොහෝ දෙනා විමසූ ප්‍රශ්නය. ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට එනවාද? ගොඩක් අවස්ථාවලදී ඔක මගෙන් අහලා තියෙනවා. දැන් මම රාජ්‍ය සේවකයෙක්. මම මගේ පවුලේ මගේ ලොකු තාත්තා පියා වුරුදු 80 ගාණක් තිස්සේ අපේ පවුල්වල පරම්පරා තුනක් මේ දේශපාලනය කළාත් මම වෘත්තීමය වශයෙන් තෝරගත්තේ හමුදාවනේ. අදින් ඊට පස්සේ මම රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් කටයුතු කළේ. එහෙනම් මගේ එහෙම දේශපාලනය පිළිබඳ අල්මක් මාතුල නැහැ. නමුත් දැන් බොහෝ දෙනෙක් මට කාර්ය ගැන කතා කරනවා, මට දේශපාලනට එන්නට කතා කරනවා. නමුත් එහෙම තීරණයක් තවම අරගෙන නැහැ. හොඳ, කෙසේ වෙතත් රට වෙනුවෙන් ඔබතුමාගේ තිබෙන බලාපොරොත්තු සහ ඔබතුමා වෙනුවෙන් රට තබා තිබෙන බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි හිටපු ආරක්ෂක ලේකම්තුමනි. ආයිබෝ. බොහොම ස්තුතියි. අදට අපිට 360 න් සමුගෙන යන්නට දෙන්න ලබන සඳුදාත් හරියට සුපුරුදු වේලාවේදී ඔබ හමුවන්නම්. ආයිබෝ.